ගන්පතේ සුබු දැසනක්කේවා ඔබො දත් එක තුවෙලා එන්න අද දෙෙන ඩිකේන් නාලිකාවත් එක කළ සංධනයර උසස් පරටත්තලක්ති හිට ව්‍යාපාරත්දධන පාඩම් මලාවත් එෙක්කලරි දැන් අපි අවුරුදු ගානක් පුරාවට ගොඩක් පාඩක් ඉවර කරමින් විභාගවලට එකක දරුව සූදානම් කරමින් ඉන්නවා සි එකේ දරුවෝ විසි දෙකේ දරුව සහ ඔන්න දැ විසිතුන්නේ ඔයාලට අපි පසුගිය සතිවල පාඩම් සසාකච්චා කර එක ප්‍රශ්න පත්තර සාකච්චා කර තින් ගොඩක් වැඩ කමින් යන කාලේ දැන් විවාාගයට ටිකෙන්ටි ආසන්නඉමින් තියෙනවා. තාම දිනවකවානු තීරණය වෙලා නැති වනොත් පුතේ. ඉතාමනු දුරදිනයක විභාගේ ආරම්භවි. හිඳ ඔයාගේ වැඩටික සැලසුම් කරගන්න සහ. පාඩම් කරගන්න පාඩම් වැඩික හදාගන්න මේ කාලසීමාව හොඳට ප්‍රයෝජනයට ගන්න ම එකයි හැමදාම ඉල්ලන්නේ ඔයාට මේක කරන්න පුළුවන් පුතේ. ඉතින් මේ කරන වැඩ ටික පිළිවෙලක් ඇතුව කරගන්න. එතකොට වට වරදින එකක් නැහැ සහ. රටේ තොටේ සිද්වන දේවල් එක්කලා ආදරනිි අම්ම තාත්තලකින් ඉල්ලන්න දෙකුතියෙනවා තමන්ගේ දරුව ගැන ගොඩක් තුරට හිතන්න ආරක්ෂාව ගැන බලන්න ඒගේ ම සහරලාට මේ ෆිස්කුක කියයන පෝස්ටේම දැක්කම මෙ මනැත්තන් සහරලාට මධ්‍ය අතනවලන පස්ට දක් හ ගුරූෘතිය පිරිහිලා. එහෙමනැත්තං ස්ටියෂන් සේෂත්‍රේ පෙරිහිලාගේ වචන ැහෙනවා. ඒකෙ දැවුවත්ර හිතුවා ම හිතන ගරෘර්තිය පිරිහිලා නෑ විෂ ෘතිය පිරිහිලානෑ සමහරවෙලාවට ඒ ගෘතිීට නොගැලපෙන කවරුහරයවෙල්ලා සමහලාට ෘතියම ගරුත්ය කෙසන්න පුලුවන්. ති නිසාම ඇහෙන කතාත්තෙක් කල මම කියන්නේ ආදරනය අම්මලතාත්තලට ඒක හැම ගුරුම චෝදනාවක් විදිර කරන්නේ ප රත්තරං ගුරුවරු ඉන්නවා ඉති ඔබට ගන්නපු සහයගේම ඔබගේ දරුවට උගන්නපු සහ ඔබගේ මත්තකේරදිච්ච. ගුරුවර් ගොඩක් ඇති ඉති ඒ ඇත්තක්ල ඉල්ලීමක් කරන්නේන්න ඇර. අපි බලන්නන අපේ දරුවගෙන ආරක්ෂාව ගැන බලන්නඕන හොල බලන්න ඕන ති ඒක ඇතුළේ අගෘතිය ඇතුළේ කවුරු හරි කරපු එක් නරක කෙනෙක් කරපු දෙයක් මත සමස්ත ගුරුවරුන්ටම චෝදනාවක් එල්ල කරන්නේ පා සහ තමන්ගේ දරුවගෙන තවත් හොඳට හොයන්න මේ අපි රැකගන්නුන අපේ දරුවටක පරිස්සංකරගන්නවන මල් වගේ ම හැමදාම කියන්නේ මේ අපේ රටේ යනාගතයේ අපි පරිස්සංකරගන්න ඕන එක ඇතුල අපි හොයා බලන්නවඕන. අන්තිට වදක්ුණට පස කාටත් ඇඟිල්ල දික්කරට වඩා මංහමොේලාම කිය දෙපති රද වෙන්න කලින් අපඒක හදාගන්නකතමයි වැදගත්මදේ හිද අපි හැමෝම අපි අපිටැගිලිදික්කරගන්න ඕනවා වගේම මතකතියාගන්න අපි වැදදි නොවෙන්න පුුවන්තරං වැඩ කරන්නනති එහින්ද. ආදරන අම්මලතාත්තලගෙන් දුවලපුතාල හැෝගමිල්ලනවා අපි අපේ රාජකාරී හරියට කරමු එතකොට අඩුපාඩවෙන්න තිනෙන හැකියාව ගොඩක් අඩුවවිතින් එහිද මුලින්ම මේ එල්ලිමත් එක්කලපි වැඩි පටන්ගම්මවිසින් වලටදැන් පාඩන් ගොඩක් කරලා. ටිත් කරලා තින් අප අතතුර පශ්පත්තර මත් කතා කරලා ලොකු වැඩකොඩසක් කරලා තිීර වෙලාවක අදම හිතුව ැි ගිසතු රාලි කලමනා කරනය මුදල් කලමනා කරනේ ඔය පාඩන් ගොඩක් ඒව කතා කරා. මං අද මේ ප්‍රශ්පත්තර දැ මේ ආකෘතිය හැදෙන විදිහ පේපරේ හැදන විදිහ. කොහොමද ලක්කුුණු ගන්නේ ඒවත් එක්කලා අද කතා කරන්න හිතුව මේ පාඩම් දෙකක් තෝරගෙන කලවනා කරනය සහ මුදල් පාඩම තෝරගෙන ඒකෙන් ප්‍රශ්න හැදන විදිහයට සහ. ප්‍රශ්ි කතා කරන්න. එ මේකෙද මේ මං ප්‍රශ්පත්තරේ කතාරනකොට පුතේඒ ප්‍රශ්පතරයට උත්තරේ දැන්මට ප්‍රශ ැම්මට පස්සේ ඔයා මට කලින් උත්තරේ හිතල ගෙස් කරලා තියාගන්න. ඇතවාර්පුලවා මම මේ උත්තරයට හරිද වැරදිද. මට මේක ලහුණු කියා කම්බුවද අන්නේ තමයි වැදගත්මද. ඒහි දම ප්‍රශ්පත්තරයට යන්න හදන්නේ ප්‍රශපත්තරේ ප්‍රශ්ේ දැම්මට පස්සේ ම කතාකර දය අත්තර ෙස් කරන්න ත ොයා කරල්ලයන්න තම උත්තරේ අයි ම හරි උත්තරය කියෙනකොට. ගේ උත්තරෙ හරිද කියල බලාගන්න පුළුවන්ති හෙක් ඔන්න අපි වැඩටන් ගහ දන්නේ ප්‍රශ්පත්තරයක් අද කතා කරන්නේ ව්‍යාපාරද්‍යන්නේ මුදල් පාඩමයි කලවනා කරනේ පාඩම ආවරනය දැ ඔයා ඉවර කරන්න නහෙම පාඩමක් ගන්න එක තෝරගන්න එක ප්‍රශ් ටි කරන්න. ඒකට පස්පේපසේෙන පහුගේ වාරය විභාගොල ප්‍රශ්න වාරවිභාගොල ප්‍රශ්නඊට පස්සේ තවත්වන අනිකුත්තු අනුමාන ප්‍රශ්පතර ඔය හැමේ කත්ම කරන්න. එතක අපිට ඕන එකට උත්තරලියන්න පුළුවහර. එන අපි ප්‍රශපත්තරයට යන්. විසිතුනේයාලට මුදල් පාඩමයි කලවනා කරනය පාඩම ආවරණ වෙනතමයි ප්‍රශතිී හරි පල පශ ඔන්න පලනිි ප්‍රශ්‍යපුතේ පලි පශයහන්නේ පහත ඒවා අතරින් විශේෂිත මල්්‍ය ආයතනයක් නොවන්නේ දැන් මේ බලන්න මේ ප්‍රශ්නයට බෝඩ්ඩ එකේ මේක පෙනේවිී එක අත කළව බලන්න බලන්න පහත ඒවා අතරින් විශේෂිත මල්්‍ය ආයතනයක් නොවන්නේ වැදගත් වචනේ නොවන්නේය දැන් අප මුල්්‍ය ආයතන වර්ගකරදි මුල්ල පද්ති වර්ගරදිිපුුතේ මේක තියන මහ බැංකුව වර්ග කරන විදිහ. ද මේකෙන් අහන්නේ ඔය මහ බැංකූ වර්ගකරු එක හැම ප්‍රශ්නයක් ඇතුළම පියර ඒ තිීරී හොයා ගන්න. එතට අඩි ගෙනගන්න හරි ලෙසි. පහත ඒවා අතරින් විශේෂත මුල්්‍ය ආයතනයක් නොවන්නේ. එකන විශේෂත මුල්ල්‍යආයතන ගණට වැටෙන් නැති අනකුත්තේ ම බැංකුවාර්ගිරන තිනවාන බැංකවන්සේ තැන්පතු භාරගන්න අනිකුත් අන්සේ විේෂත මුූල්්‍යයන්සේ ගිවිසුන්ග ඉරිකිරීම ආයත ර්ගීරන තියනවා අට මුදල් ූල පද්ති පටන්ගන්නකොට ම චාටික ලාරතමයි දන්න මහ බැක වර්රගන මකද මේ යහන්නේ විශේෂ මල්්‍ය ආයතනයක් නොවන්නේ කෞද කිය ඇතර මයිපතා මොක්ද බලන්න ආම ලන්න දැන් තියෙන උත්තර බලන්නවා පහ ඒවාතරින් විශේෂිත මල්්‍ය ආයතනයක් නොවන්නේ දැන් මේ ඇතුළේ විශේෂිත කල්බද සමාගම් ඒ හරි විශේෂිත මුල්්‍ය ආයතන ප්‍රාථමි කලවිකරුවන් ඒ මුල්ලා තන කොටස් තරවෝකරුවන් විශේෂ මුල්ලා ඇත ඒක බාර හැබැයි මතක තියාගන්න පුතේ මෙන්න මේ රක්ෂණ සමාගම් කියන එක. ඕක විශේෂ මුල්ලලා අයතනයක් විදිර නෙමේ ගන්න පුතේ ගිවිසුම් ගත ඉතිරි කිරීමේ ආතනයක් විතිට ආඇතකට අපිට මේක ත්්‍රරේ දිහට දාන වවෙන්නේ රක්ෂණ සමාගම් උත්තරේ වෙන මහද ්‍රක්ෂණ සමාගගේ ප දාන මහැක ර්ගේ කර ිවිු ග ඉතිරි රම යත ු දහලා. වරුදු ගානක් පුරාවට සල්ලි දාගෙන දාගෙන හාරෙක් ව හම අන්දි ගන්න යෙන ක්‍රමය හ හන ගො පල් පශසිුත්තයේේ පක්ෂ සමාග හරි දෙවෙනි ප්‍රශ්න එන්න බල මම මේකට තීරිකොට සත් එක්කො යටට කියල දෙමින් යන්නේ මේ බලන්න ප්‍රශ්්‍ය තමයි මහා බැංකුවේ වැදගත් වචන ප්‍රධානකාර්යයක් නොවන්නේ දෙම්මජිපුතාට මතක් එෙන් නො මහා බැංකුවේ ප්‍රධානකාරයක් නොවන්න එහනම් මහා බැංකුවේ තියෙනවපුතේ කාර්යන් දෙකක් එකක් තමයි ප්‍රධානකාරයන් අනිත් එක නියෝජිතකාරයන්. දැම් මේකදී ඔයාට පන්තිද උගන්නල තියෙනවා ප්‍රධානකාරයන් හතක් සහ නියෝජිතකාරයන් හතරක් තියනවා කියලා දැන්වාට තියරිකොටස් මතක්වෙන්න ඕන අප මේ පාඩ මතක් කරනවනේ. එතකොට මහබැංකුවේ ප්‍රධානකාරයක් නොවන්නේ ඒකන් එ කියපු ප්‍රධානකාරයන් හතෙන් එකක් න්නේනේ මේ බලන් මේ තියනේව අපි බලාගෙන දල් ප්‍රතිපතිේ හිමන ත ූලි ප්‍රපත්තිීම ේ ප්‍රධානකාරයක් විදේශ විනිමේ පාලනය විදේශ විනිීමේ පාලන නන්ගේ ප්‍රධානකාරයක් නෙමේ. ඉලාන විවාහාර මුදල් නිකුත් කිරීම නිල විදේ සංචිත කලමනා කරනය බැංකු හා බැංකුනෝන අයතන අධීක්ෂණය කිරීම තැ මේ මත ති ගන තය ශ්‍ර ලංකා මහා බැංකෝ බැකුහා බැංක නා යතන අධීක්ෂණය කිරීම. ංකාවද සියලූම බැංකු බැංකු පදති ලන්නන්නේ මේ මහ බැංකු. ඒගේ ප්‍රධාන වැඩක්. ඉටවාසේ මල විදේ සංචිත කලවනා කරන කරන ලංකාව තියන විදේ සංචිත ය ලංකාඩ ඩොලර්නෑ අරමම කියන්නේ මේ සංචිතය කලබනා කරය කරන්නේ මහා බැංකු. ැස ලංකාවේ විවාහාර මුදල් නිකුත් කරන්නේ ය වැඩේ කරන්න ම බැ ප්‍රධාන වැඩ. එදර මේ ලංකාඩ මුූල ්‍රතිපත්තිය හදන්නත් එයා දැම් ප්‍රශ්න තියෙන්න්න පුතෙමේ මේ ඔක්කොම ප්‍රධානකාරයන්න මෙ මේක විතරක්. විදේශ විනිමේ පාලනය කිරීම කියන කොටස මතකතියාගන්නපු ඒක ප්‍රධානකාරයක් නෙමෙයි එක නියෝජිතකාරක් නැත්තන් අනුකාරයක් හෙනං උත්තරේ වෙන්නේ දැන් ඕකොයාත් පෙපරකේදී ලියන්න කලින් අර මමනම් පන්තිවල කියන්නේ පාඩන් කරන්නවන කොටස් දෙක කාඩලා. දරග ප්‍රධානකාරයෙන් හත වෙනම පාඩන් කරනවා. නියෝවිතකාරෙන් හතර වෙනම් පාඩන් කරනවා යෝතරන දන පාඩාගර ලේසි හරයි දයන්නේ හතර පඩන් කරත්හ වැඩ ගොඩදාගන්න පුලුවන් න ත්තරේ බඩට පත් න තේ විදශවනිේ පාලනය කිරීම ඕ මේ වෙන කොට යා පාඩං කරලා තියෙන් ඕනෙහම පාඩං කරලා නැත්නම් මමගැන මේ කාලඇත් ඇතිවාට වැඩ කරන්න. පාඩමෙන් පාඩම කොටස් කොටස් විදියට බෙදලාගන්න හරි අපිං තුන්ගනි ප්‍රශ්ශයට තුන්ගනි ප්‍රශ් මෙම මේවාගේ ප්‍රශ්නයක් කාහම්පුතේ හොඳට කියවන්න ඒකත් එක් කලා සාමාන්‍ය දැනීම තියන්න ෝ. <unidayety> හරි ආමිවලන් චෙක්පතක් අගරු නොවන අවස්ථාවක් නොවනුවේ. එකනි චෙක්පතක් අගරුවෙන් නැති අවස්ථාවක් හරි. දැන් චෙක්පතක් අගරුවෙන් නෑ. අගරුවෙන් නැති අවස්ථාවක්. දැන් මේ කියන ඒවා ඇද දැන් චෙක්පතක් අගරුවෙනවා කියල කියන්නේ බුතේ සාමාන්‍ය ඉදිර ගත්තහම චෙක්පතට මුදල් ගෙවන්න බෑ කියලා බැංකුවල් චෙක්පතට ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. අගරු කරා ගෙනත ආදායකෑ චෙක්් එකක් කියල දුන්නහම බැංකෝ සල්ලි ෙකුොත් අපික කියන් එල්ලීම පිළිගත්තා ගරු කර. දැන්හන්නේ චෙක්පතක් අගරු නොවන අවස්ථාවක්. හරි මේ ප්‍රශ්ි පොඩ්ඩක්හදාගන අගු ොවනවස්ාවක් බනුයේ කියලා මෙක තියෙ නොවනුයේ කියලා ප්‍රශ්චුට්ට හදාගන අගරු නොවන අවස්ථාවක් වනුයේ කියලා. චෙක්්පතක් අගරු නොවන අවස්ථාවක් වනුයේ. ආදැම්බලන් ගිනුම සල්ලි නැත්තං. චෙක්ක එකකට සල්ලි දෙනවද. බැංකෝ කියෙනවා. ෑ සල්ලි දෙන්න නම් විදික් නෑ චෙක් එක අගරු කර ගිුම සල්ලි නෑ එහරම් මේ උත්තර ගන්න බෑ මේ වෙලාවට චෙක්කක් බැංකෝඩ අරංගියෝත් කවුන්් එක සල්ලි නැත්තම් ආමනව කරන්න ඇද පුතේ බැංකුවෙන් සල්ලි දෙන්න ගැන චෙ එකක් මේ වෙලාවට අගරු වෙනවා. එැක උත්තරේ විදිර ගන්න බෑ. ඒළඟක. ගිනුම වසාතිබීම මොනෝක හරි වැදගත්ත. මේක මේ කඩේ වහන වගේ වැඩන් නෙමයිය. ගිනුම වසාතිබීම කියලා කියන්න පුතේ මේ කවු්ට එක කලෝස් කරලාය කියන්නේ. අදාළ ජංගම ගිණු හිමියා ඒ බැංකුවෙන් ගිුම ඉවත් කරගෙන එම බැංකුව එහම ගිණමක් දැම් මේ වෙලා බැංකුවෙන් නෑ ඉතින් හරි ද චෙක්ක කලියදුන්ට එහම ගිුමක් නැත්තම් සල්ලි දෙන්න දික් නෑ එහම ගිණමක් නෑ එකකොට අගරු කරන. හරි. ලිකිත වැරදි චෙක්කක ලියත්දී වැරදි කරලා ඒම වදපුතේ සමහරලාට නම ලියලා වැරදි දිනේ දාළ වැරදි මුදල වැරදි ඒ වෙලාට ්චෙකක අගරු කරන යික ආදායකයා ගෙවීම් නතර කර තිබීම දැ මේක කිෝපු ගමන් අපේ පුරුද්ධ තියෙනෙම ගදද හවුෝ ගෙවීම් නතර කරන්න පුළුවන් මතක තියාගන්න සිලබස්සගේ තියෙන්නේ ඇත්ත කතාවෙ තියෙන්නේ ආදායකට ගෙවීමම් නතර කරන්න බෑපතේ චෙක්කේට ගෙවීමම් නතර කරන නැතර කරන්න ඕන අනකරු දැන් මේක තියන්නේෙ ආදායක ගවිම් නතර කරන්න ආදායක ගන චෙක්පතේ සල්ලි හම්බෙන් න කෙනාන යාට ගෙවීම අතර කරන්න බෑ එහනම් මේවෙලාට චෙක්කකා කගරුවන්න හොඳේ ආදැන් උත්තරේ හම්බුුණ යනට පල්ලහායකත් බලට අනකර ුුණත්ති මනකර බංකොත්වෙලලාන කොහම ච් එකක හල දෙෙන්නේ න එහෙනනම් පලේනි අවස්ථාව දි චෙක් එක අගරුවනවා ඒක උත්තරයක් නෙම. ගිනුම වසා තිබීම ඒකෙදි චෙකක අගරුවෙනවා ලිකිත වැරදි ඒකෙදි චෙක්ක අගරුවෙනවා හිළඟට බුණවත් වනා චෙකක අගරු නෝන අවස්ථාවත්තාාව පුතේම කාද ආදායකයා ගෙවීම අතරකරතිීම ආදාක ෙවීම අතරන්න බෑ චෙක්කට සල්ලිගවන නවත්තන්න ලන් වත්තන කාාද අන්නකරුට්ට කියන්න පුළුවන් ගේවන්්ඩෙ පා කියලා එහෙනං උත්තරේ වෙන්න පුතේ ආදායකයා ගෙවීම් අතරකදි මේ වගේ ප්‍රස චුට්ටා බලන්න මේ අර ඒකෙති බලන්න අර වචන පොඩ්ඩක් එෙටම හෙටුුණනා නගකිවරන්නේ හරි ඔන්න ප්‍රශ්න තුනක්කිවරන්නේ හරි අපියං හතරවෙනි ප්‍රශ්නයට. න්න මේවනම් පුතේ පාඩංකර ගන්න වනසාහම මේ පඩංකර ගන්න ලේසි දියක් කියල දෙන්න මේ බලන් චෙක්පතක චුම්බක තීරුව අර පහල තියෙන්නේ දෑ අපි චෙක්පතක් ගත්ත හම මෙම චෙක්පතක් ඇඳහම ඔය චෙක්පතේ කොට තුනක් තියෙනවාන මේ ඉහල කොටස සහ මැද කොටස සහ පහල කොටස මෙන්න මේ පහල කොටස තියෙනව පුතේ අංකකා්ඩ හතරක් අංකකාණ්ඩ හතරක් තියෙන ඕක අපි සාමාන්‍ය දෙැනීමත් එක්කම තියාගන්නන කොටස එක්පතක චුම්භගතීරුවයේ සඳහන් අංක අනුපිළිවල වනුවේ මේ නම් ඒලවල් ප්‍රස්්පේපස් ප්‍රශ්ණයයක්හුුණේ. චෙක්පතක චුම්භ තීරුව තියෙන අංක පිළිවලින් මක තියාගන්න ඕක තියන ංක තරයිපති මේ අංක හතරතමයි දීලා න. ගිෙනුම්මංකගේ චාකාංකය බැංකුවංකය චෙක්පත්තාන්ගේේ දැන් හැබැයි මෙයා අහන්නේ ඕකේ අනු පිළිවෙල. ඔය හැම චෙක්කේකම ලංකාවෙසාහ ලෝකෙ හදත්්දී පිළිවෙලකට හදන්න දැ වැඩේ තියෙන්නේ. ං හතරහුව ල්ලියට පුලුව අහලද නංහතරනේ නිර්ාන ්‍රශන හල නු හද පිළිවෙට ලියන්න කියලා. දැක හොඳද පිළිවෙල මතක තියාගන්න දඒකට නම් පාඩන් කරනම දයාගන්නු තමාර වැඩ හැබැ යෝකට ලේසික්‍රමයක් තියෙනව මේක සහරලාට දැන් ඔයාට දැ දැන් බලගන්න අරුුණත් මේක පැටලනවා. අංකහතර ඕක මේ ව්‍යපාරරි ගැන්ටත් අද ගත්තුතිය සාමාන්‍යදය ගත්ත හම අපි ගහිල්ලා චේකක් බැංකුවේ දැන් පත් කරද ලිප් එක තියරන ලිප් එකක පුරුවන්න්නද. එක්පත්න්ගේ මකක්ද ්‍රාකාවයන්කයමකක්ද ගනුමයන්කේමකද දැ මාර් ප්‍රශ්නය හරිට හදාගන්ඩ බැරි වුණොත්. කොමත මේ අංක හර මතක තියග ො අංකහතර තියන්නේ ගිනුම්මන්ගේේ ශාකාන්කයේ බැකුවන්ගේ චෙක්පත්තන්ගේ. හැබැයි පිළිවෙල හදාගන්නු මේක පිළිවල හදාගණ්ඩ ඉස්සල්ලාම පිවල හදාගන්න කලින් උත්තරය කියන්නග. දැ මේක උත්තරය තමයි පුතේ හරිද උත්තරය තමයි චෙක්පත්තන්කේ බැංකුවන්කය ශාකාන්ක ගිනුම්මංකේ තියෙන උත්තරේ දැන් ඕක කොහෝද පාඩං කරගන්න ඔන්න යාට කියල දෙන්නේ මේ එල්පේපරේ ඇවිල්ල තියෙනවා පාඩං කරගන්න විදිහ මෙබලන්න චුම්භග තීරේ තියෙන අංක හතරට පාඩං කරන්න එපාඒට හරි ලේසික දිහත්තියනවා ම දැන් උත්තරේම ක්ද උත්තරේ බලන්නක චෙක්පත්තංකය බැංකුුවංකය ශාතාංකය ගිනුම්මංකර දැ මේ පාඩන් කරන්න ට පපාඩකර බෑනති ඕක වැදදු ොත්තෙම ංකර්දින වන මමාර්ගෙනනි මේක මතගතියාගන්න පපුතේ මෙහෙම චෙක්පතක් ඇඳලා ඔය ෙක්පත මුලින්මතිය නංක තමයි මුලින්මතිය නං කා්ඩෙ තමයි ෙක්පත්තංගේ හරි දෙවනිට බැංකුවන්ගේ ශාකාන්කය ගෙනුම්මන්ගේ ඒක මෙහෙමයි මතකතියාගන්නේ මතකතියාගන්න පුතේ මේක චෙක්පතක් හින්දා මුලින්ම එන්න චෙක්පත්තකගේ. ොහො අොදයාගැන්නේ මේක චෙක්පතක් හිදා මුලිින්මවෙන්නේ චෙක්පත්තන්කගේ. ඊට පස්සේ ලොකුව එක ගි දලා පොඩිය කාට. කියනන්නේ චෙක්පත කියින්ට චෙක්පත්තන්ගේ මුලින් දැම්මමා ලොක එකකාගෙදල පොඩියකාට මේ ලොක එක බැංකුව ලොකුයි ශාකාීට වඩා පොඩි ගිනුම ඊට වඩා පොඩි චෙක් පත්තක බැංකුවන්ක ශාකාන්ක ගිනුමන්ගේ කමයි පිව චෙක් පත්න්ගේ බැකුවන්ගේේ ශාකාන්ගේ ගිනුමන්ගේ කහමක ාගන්න චෙක්පතක්ක නිසා චක් පත්තන්ෙ මුලට ලි්වා ඉට පස්සේ ලොකුව එකකාග ද පොඩිය එකට කා බැකුව ඊට පස ශාකාාව ඊට පස්ස කින පචචර. ඔ අපපර දෙකේ තුනේවා මම කියන්නේබස් පාඩන් කරදිපුතේ ඔයා පාඩම මොනව කරන්නද ඔයාගේ කරගන්න ඇැමි මේ සිලබසේ දනෙවන වනි පාඩ කරනරම යාහදාගන්නවා ඉහින් මන් පන්තිකගන්න මංගේ කියන පුතේ මෙහිම පාඩන් කරග ද මංවේලවල් ද ම පාඩන් කරන්න හදාගත් විද ඒගේ කරම යාලා ඕන තරන් හදාග තිරවන මට පාඩට ගැප ප හ එනකෝ ංකාහතරමක දයාගන්න චෙක් පදක් කියන්න චෙක් පත්තන්ගේ මුල දැම. එකකාගතල පොඩිට දමතකනතා දිසි ලියාගන්න පුළුවන්න්නේ බැංකුවන්ගේ ශාකාන්කය කියන දැ බැංකුවරට ශාකාවලක බ ශකාකවට ගින ලොකුට බැන් අහහින ලොකුව එක බැකුව ඉට ප ශාකාාව ඉට පසේ ඉ එචචර. ඔ හිනම් ඒ ප්‍රශ්නත් හරි ැං ඔයා බල නවාගේ ප්‍රශ්ගයක් කඋතර හරි කියලා හරි එන්න ඊළඟ ප්‍රශ්නි. හරපතක මුහනත අඩංගු තොරතුරක් නොවනයේ. ඒකන ඔලට දැන් ෙදර. ි කාඩයක්ක්හම යෙනවා නම් අරගෙන බලන්න පුුවවා ැි ෙබිට කාඩයක් ගත්තහම ඒක ුතේ ඉදිරි පස කොටස සහ පිට පස කොටස කියලා කොටස් දෙක් තියෙනවානන්නේ ද ඒකේ අහන්නේ මුහුණතා අඩංගු තොරතුරක් නෝනුයේ ඒ කියන්නේඩබිට කාඩ්ේ ඉදිරි පස තොරතුරක් නෙමයිලු හර පත්තක මුහුණ තා ඩගු තොරතුරක් නෝවනුයේ දැම් බලන්න කාඩයක්ක අරගෙන යන අන්තර්ජාලය ස්‍රච කලහම බලටඩ් කල්ලිකුත්වන දිනේ සාමාන්‍යය ව හැම කාඩ් පතකම කල්ලිකුත්තන තිනය මුහුණත තියනවා ඊට පස්සේ ය දැන් අලතෙන් නිකුත් කරන කාඩ් පත්වල් ලම්පුදේ මේ නම එන්න නෑ ඒත් පරණදල කාට්පත්වල කාඩ්පත් හිමියාගේ නම මෙතන ප්‍රින්ට් කරලා දෙනවා. ඒකත් මහුණ ොරතුරා ොයි වෙලාපත් පිටිපස කරන එක දාන්න හරපතේ පිටිපස කොටස නම් දාන්නේ. ඉලට නිකුත් කරන ආයතනයන්නම මේක නිකුත් කරන්නේ මොන ආයතනය ද සේවාහපේ ආයතනය ලා ව මාස්ටයකු ඒත් ඉදිරි පස. ගණුදනු සේවා දුරකතන අංකය. ගනුදන සේවා දුරකතනන්ගේ ගැර හොට් ලයින් නම්බ කියල කද්දාාරද. හදිස්සය කතා කරන්න කියලා. ඒක නං කවදාකත් මුහුණද තොරතුරක් ඉදිරදාන්න ඒකදාන්නේ හරපතේ පිටු පස. එත ඒක තමයි උත්තරේ. හැබැයිති අනිත්තක අත් බලන්න. කාඩ් පත් අංකය ආවේ කාඩ්පතය අංකයක්ත් තියෙන්නේ ඉදිරි පසම තමයි එහනම් උත්තරේ වෙනම ගධපතේ. ගනුදනු සේවා. දුරකතන අංකේ ආදැන් එතකොට මේවාපි මේ ප්‍රායෝගි කවදයන් ඔයාලගේ පස්සකගේ තාත්තක පස්සගේ ඩිපිට්කා ඩෝන තරන් ඇති හැබයි සමහරලාට ඒකත් මතකනෑ. ඇ ඒරයි හදිස් වන්නව ඒ හොඳට බල හෙමතිිය ඒක පොඩ කර උනන් දෙය ූමුණාවය ැලුහ මත කිරන්නවා දැ නත්තන් හොචර තුරතු ට පරය ගහන්න මහු කියන මේ දිනි දා දකින ේවලන්නේ හර තම. හරි මෙ ඒලායකපුතේ හයවෙනි ප්‍රශ්න හය වනි ප්‍රශ්න බලන්ම මුදල් පාඩම අට පාඩන්ගරගත්තන ඩ ගොඩ දාන කුළුව ේ වලන්න වානිජ බැංකුවක් ඉටු කරන සේවාවක් නොවනුයේ ඒගැන මේ සේවා වානිජ බැංකුව කරන්න ඇති එකක් වෙන්න ඕනෙන දැන් මේ තියෙන ඒවත් මං පොඩ්ඩක් කියල දෙමින් යන්න මැත්තංකෙම ප්‍රශ්න වෙනවාන පලවෙනි සේවාව. සුරක්ෂිතාගාර පහසුකම්. රක්ෂතාාර පහසුම් වාමාණජ බැංකු සපේන ප්‍රධානසේ වැගනීමේ තැන්පතු ා ගැනීමේ නැදීමට යමතරව ගොඩක් බැංකු, සුරක්ෂතාගාර පහසුකම් සපයන අපපුතේ සුරක්ෂිතාගාර පහසුකමක් කියලා කියන්නේ බැංකුවක් අපිට සේපපු ක්‍රමයයක් හඳුන්වලදීල තිය. ඒ ගැන අපේ වටිනාලියවිලි වටිනාදේවල් රැස් කරලතියාගන්න අපිට සේප්පු දෙනවා. අපි එක ගානක්්‍ය වන්න ඕන යා ඒගැ අපේ බාණ් පරිස්සං කරලද. ඕක වානජ බැංකු ක්‍රියාත්ම කරන හොඳ ක්‍රමයක් සහ හිටු කරන සේවා තැන් ඔය කට්ටිට සහරට ගෙවල් වලය ලියවිලි ඊටස ගෙවල්ල ඇතින ටින දේවල් රත්තරම් බඩු අරෝම ෙරතියාගරන්න බයනම් ඔන්න හොඳ ක්‍රමේ සුරක්ෂිතාාර පසුකම් ඔය හැම බැංකෝකොම් වගේ හැම වානිච බැංකෝකෝගේ ප්‍රධානශාකාවන් වල සුරක්ෂිතාආගර පහසකම නතන් සේපු පහසුකම් තියෙන. ඉතකොටිති ඒන වානච බැංකෝ අනිවාරය මේක සප යනවා ඒ ගන්න බෑ. ඊලාක. ැකු ටිුරෙේවක් ොන්නේන නය පත්සේවා ක්‍රෙඩිට් කාඩ ඒත් වාන බැංකු සපේ නකති ක්‍රඩිට් කාඩ් එක ඒක න්න අනුමත වෙළඳ සැල්වලින් බාන්්ඩ හාසේවා නයට ලබා ගන්න කාඩ් පත්නක ඒකති වානජ බැංකු අනිකුත් බැංකු මුල්ලා ඇත නොක්කම ේ දේවා කත්හර ඊලක සංචිත වශ්‍යතා නියම කිරීම සංචිත අශ්‍යතා ඒම කද්දී සංජිත වශතා කියලා අහල තිීනාදමමුකක් හරි. ඔය විවස්ථාපිත සංජිත අනුපාතය කියන්නේ. ඒක නි වාණිජ බැංකෝකට රුපියල් තැම්පතු ලැබුණ හම නිවාරෙන් මහ බැංකුව රඳෝල තියන්න ඕන සංචිතය. ඒක එක පැත්තකින් සේවාවක්නේ නියෝගයක් ඒක නිකුත් කරන්නේ මේ වාණිජ බැංකෝන මේ මහබැංකුව කරන වැඩක්. එහෙනම් අතකතියාගන්න පුතේ මේක, නිජ බැංකු කරන වැඩක් නමේ එනං උත්තර ඒක තමයි. හරිද ඒ වනාට පල්ෙහඋත්තරත් බලන්න මුදල් ප්‍රේෂණ කටයතුවා ඒකැනෙ ඔ මුල් ගනුම්මල තැන්පත් කිරීම අපසුනිකුත් කිරීමේ ප්‍රේෂණ කටයතු අපේ මැදිහත්තීමක්තරව ගිනුවට සල්ලිතීම. ලට විදදුුත් බැංකු සේවා අන්තර්ජාලය හරහා බැංකු ගෙනුම් තුලනය කිරීම ගෙවීම් පියවීම් සිදුකිරීම. එතකොට මේ සුරක්ෂිතාාර පහසුක නුත්කෞුද කරන්නේ වානජ බැංකක් එකටු කර නයපත් ඒකත් ට කර. මුදල් ප්‍රේෂණ කටයතු ඒ තිටු කරනවා විද්‍යුත් බැංකු සේවා ඉස්ත කරනවා. ස්ට කරන්න ඇත්තම කක්ද සංචිත අවශ්‍යතාානියම කිරීම ඒක කරන්නේ කවුරු විතරමද මහාබැංකුව ඉතරයි ඔන්නහනම් ඒකට උත්තරේ හරි මෙන්න. හරි ඔන්න ඊළඟ ප්‍රශ්න ප්‍රශ්වලනකුදේ. රුපියල් ලක්ෂයක් වටිනා රූපවාහිනියයක් ඔන්න වැදගත්ත. මාස විසි අතරකින් ගෙවීමේ පොරොන්දුව මත ලබාගැනීම මෙහි ඇතුළත් මුදලේකාර්යයන් ගණන ද මුදලේකාරයන් හතරක් තියෙනවනේ. ඔයාගේ අහන්නේ මේ සිද්ධියට අදාළව මුදලේකාරයන් කීයක් කියවිලා තියනවද කිය. ඔන්න බලාගන්න හොඳට ප්‍රශ්නි ලක්‍ෂයක් වටිනටීව එකක්. මාස විසි අතරකින් ගෙවීමේ පොරොන්දුව මත ගත්තලු. ආ ඕක! මුදලේකාරයන් කීක් තියෙනවද කියලා මගේ පුතාගෙන් අහනවා. දැන් ඔයා හොඳට හිතල බලන්න ඔය පේන ප්‍රශ්නෙත් එක් කලා ඔයාට කොච්චරකාරයන් ගණනක් මනා කරන්නද කියන්න පුළුවන්ද කිය. ඔයා හරියට ගාන හදල බලල තියාගන්. මෙන්න මේ විරාමෙන් පස්සේ ඒකට උත්තරේ කතා කරනවා. හනම්පුතේ පහ විරාමෙන් පස්සේ පාඩම එකක්ලලා ඔයා බැලුවද ඒ මුදලේ කාරයන් කරන කීද කියලා ඔන්න සිද්ධිය හරිනේ රුපයන් ලක්ෂයක් වටන ටව එක මාසු ජතරින්ගේ පොන්දුවම ත් මුදලේ කාය කරන්න දැ මේ වේ මුදලේ කාය හතර තිබයි කිය සිදධිය කාරය හතරක් කියක බලන්න නොනේ දැන් එද දෙකද තුනද හතරද කාරයන් කීවයක්වත් නැද්ද දැන් ගොඩක් අය උත්තරේ විදිර සමහරලාවට ගහල ඇති උත්තරේ තුනයි කියලා මහරු හතරව තියවා කියලක හන්ටත් පුළුව සමහරය දෙකක් තර හ ල මුදේ කාර ෑ ගල ගහට මුදල කාර ේර මුදල කාරය හතරත් තියන මේ හවාමාර් මාධ්‍යයක් ඉදිරට කරනක වටනාාකම මිනුමක් ධන ැස්කිරම මාධ්‍යයක් ොහම තෙනවන විිලම්බිතක උමාධයක් කියල. දැංබුතේ ඔන්න දැම් බලන්න ඇත්තරම් මේක මුදල කායෙන් කරන කියම බලන්න. රුපියල් ලක්ෂයක් වටිනා රූපවාහිනිය කියපු ගමං මුදෙලේ පලවවිනි කායක ද කාරය ලි හ බේ පලවනිකාරය. ර මාදයක් තර මේක කිය ලක්ෂයක් වටිනා වටිනාක මේ මිනුමක් ඔන්න මිනුමක් හරි එක්කයි රූපවාහිනයක් මාස විසිහතරකින් ගෙවීමේ පොරොන්දුව මත ලබා ගැනීමන් පස්සේ සල්ලි දෙන්නම් කියලා ගන්නවා දෙවිනි කාරයමහදද විලම්බීත ගෙවුම් මාධ්‍යයක් දෙකයි ඔච්චරයි ඔය හැර නෑ දැන් ඕකමම පන්තියේද මගේ පන්තිද ලාළමයින් ප්‍රශ්නයක් ඉතරදු ගොඩක් අය තුනයි කියලා කාලා එකොල ඉතින්සර්ටීව එක ගන්නකොට අපි කියීක් හරි සල්ලි දෙනවන්නේ ඒහින්දා හුවමාරු මාධ්‍යක් විදිහට ගන්න බැරිද. දැම් මතක තියාගණ්ඩ. මේ අපි කරනේවන මේ ලියන්ඩුන්. පේපර එක ප්‍රශ්නයට හපු එක ලියන්්ඩුන්. දැම් මේක කියලා නෑන කොහවත් ලක්ෂකටීවෙක් ගන්න කොට ඇඩ්වවාන්සක විදිට කියියක් හරි දුන්න කියලා කියලා නෑ එහෙනම් ඒකාරය මේක ප්‍රකාශ වෙලා නෑ. අහන් මේක තියෙන කාරයන් කරන්න. ඔයා අහිතලවෙරලා හෙමත්තන්ඩ ඇති. ඒනම් ඔයා අදිල්ලියන්ට මේ වෛතුරු කරගත්ත සල්ලි ආධනේ රැස්කිර මාධදයක් කියලා හතර පුදලියන් එහෙම ලියන්ට බැපතේ. එනම් අතකතියාගණඩ මේක තිය කායන් විතර එලියන් ඒක තියෙන කාරයන් දෙයි. එක වටිනාම් මයින කාරයයි අනිත්ක විලම්බීතක උම්මාධයක් වර්තමානය සිදු කර ගණුද නවා අනාගතේ පියවන්න හැකි මෙහෙනම්කට උත්තරේ කියදපුතේ දෙකයි. දලේ කාරයන් කරන දෙයි ඕක ගොඩාක් අය වරදධන ප්‍රශ්නයක්ය එත මේ අපි හිතන වලිය බෑ හොඳේ මේ දීල ද කාරය දෙයි ඔන්න දැන්කි වන තුරගත් සල්ල ලිගත්ක ආරයන්තු රුපියල් පදඳහ කලින් ව කියන කාරයන් හතරයි. පැහ ඔන්න එනම් හත්තන ප්‍රශ්නෙයට හරි අප අට ප්‍රශ්නේයට මේ බලන්න විද්දුත් මුදල් වර්ගයක් ලෙස පිළිගත නොගන්නේ විදත් දල් මුදල් වර්ගයක් කියන්නේ බුතේ. මොව කරන්න පුුවන්ෙන්න්න නොද ගෙවීම් පියවීම් කරගන්න පුුවන්ෙන්න්න න ගැන ගනු දෙෙනු සිද්ධ කගන්න පුළුවන්ෙන්න්න මේ බලන්නිට කාඩ ක්‍රෙඩිට කාඩ මයිකරෝකාඩ් පෙරගම් කාඩ මේ ඔක්කෝ ගෙම අපට ගනු දෙෙනු සිද්ධ කර ගන්න පුළුවන් මෙන්න මේ ATMම් කාඩ් ඔය කලින්මාපුවා ඔටෝමේයට ටෙලමැසින් වලින් අර සල්ලි ගන්න තියෙන කාඩ් ඔය ඕ ආවේ පුතේ ඩෙබිට කාඩ් දලට කලින් ATM පුළුවන් දැම් දැන්නම් ATMම් කාඩ් නැතිවේගෙන යනවා ATM කාඩ් ලින් කරන්න පුළුවන් මැසින එකට දාළිවරලා සල්ලිගන්න විතර. ගෙවීම් පියවීම් කරන්න බෑ. එතකොට අපි මේ ATM කාඩ් විදත් මුදලක් විදිහට පිළිගන්නේ නෑ. අපි මේවා විදත් මුදක් විදිර පිගන්න නෑ එහින්දා විදුත් මුදල් වර්ගයක් විදිර පිගන්නේ නැඇතම දපතේ ATM. දැන් ඔ හර ඔයා හරපත කාඩ්කෙන් සල්ිගන්න පුලුව නි ත හල්ිගන්න පුලුවන් කඩොල්ලින් බාඩ ගන්න පුලුව ටම TMම් කාඩ්ඩ එක ස්සරති ච්ච එකේ මුදල් ගන්න ඉතරයි පුුවන් කඩවලින් බා්ඩ ගන්න බෑ ගෙවම් පියවීම් කරන්න බෑ පැහැදිලිද ඔන්න නමනි පශ් දැන්ඔය මේ වගේ ප්‍රශ් දීපු ගමම් පුතේ ඔයාගේේ තරිය හරියට මහරිදි කියලා චෙක් කරන්න වෙලන්නවා. ශ්‍රී ලංකා මහබැංකුව ආරම්භ කර ඇත හිස්තැනක් පනත යටතේය. දෙම් බලන්නකෝ ඔයාගේ ඔළුව හරියට පුරුදු කරලා තියෙනව නං කිසිීම ප්‍රශ්නයක් නැතුව පනත්තිික හරියට දාලා දේරවන හරි තැන් ශ්‍රී ංකා මහ බැංකුව ආරම්භ කරන්න එදදාහ නමසය පණහෙ වුණට පනත සම්මත කරලා තියෙන ඉට කාලින් මේකෙ තියෙන්නේ අංකවලන ගලගෙනස් කරලා එදදා නමසේ ආතල ස්නම යංක පන අටධර්න පනත. එදදා නම්සේ පනහයංක විසිට ධාරණ මුදල් නීති පන දානවේ හදලි න යන්ක පනසරධර හහා බැංකු පනත. එද නසේ පනසට යංක හලි න දර මුදල් ීති පනත එදදා නමසේ පනසාට යංක හතලි නම දරන්න මහා බැංකු පනන්න. දැම් ප්‍රශන යන මකක්ද. මේවාගේ එකක් නම්පුතේතින්, චාන්ස් නෑ හරයටම දැනගෙන හිදෝ. නැත්තයිති වාසනාව තමයි. ආ දැන්ීඉති පොඩී ගෙසක් කරන පුළුවන් පඩගත පනහ න වාට මතක ඊ ගලින් තමයි පනස කිබේ ඇතර අනි තුත්තරට යිංකගන පුුවන්මේ පන යිංකරගන්න පුුවන්. නස් අට අයිං කරගන්න පුළුවන්. රි දැන් උත්තර දෙකක් කිතුරුුණ. එකක් එද්දාශස්නම සය හතලිස්නාවේ මුදල් නීති පනතයි එදදානාවව හතලස්නාවයංක පනසටදර මහබැංකු පනසයි. දැං අතක්දල්ලවලන්න ඕන මහබැංකුව ආරම්භ කරේ මොන පනත යට තේද.. මුදල් නීති පන ගෙනනල තමයි මහ බැංකූ ආරම්භ කරේ උත්තරේ එද්දාස්නම සය හතලිස්නාවේ අංක පනස් සටදරන මුදල් නීති පනත. මේගේ ප්‍රශ්ක උත්තර ලියද අනිවර්ර මතකතියා ගන්න පුතේ හරියට මුත්තර දන්නත් ලියන් හමවෙන්නේ ඔන්න දහවෙනි ප්‍රශ්න දහවනි ප්‍රශ්න ඇවිල්ල තියන්න පුුතේ ලමනා කරන ය බලන් කළමනාරණ පාඩමින් දැ මේක ගැන කතා කරදදි මේ පාඩක් ඉතින් මුදල් පාඩම කියැන දලලාවසර ලොකු පාඩ ලමනා කරනයේ පාඩම කියන දහතු වසර කළමනා කරනය පාඩන් වල පටන් ගන්න පාඩම. ති මේවට ලකුණු වැඩි ආේ බලන්න සැලසුම් කරන මූලධර්මයක් නොවන්නේ. එකැනේ සැලසුම් කරන මූලධර්මයක් විදියට පවිච්චි කරන්න හැල්ලු. අපි සැලසුම් කරදදි. ආතන ල්ක් පරමාර්ත ස්ථපිකරදදි ඒක යග පාමාග තිීරණ කිරීම සැසම් කරන ගන්නන්නේ. අවිි කල්පනා කරය පාඩම මේ දෙනෙ වැඩසරහනොල කරලා තියෙනවා. ඔයාට YouTube නැල් එකට ගහිලලා බලන්න පුළුවන් මේ එකන්න එක විස්තර තිනවා. ඔයා ඒවා බල පාඩන්ටික ගොඩදා ගන්න පාඩම පිළිවෙලට ේන්ට ටඩල එකක් දෙක තුන්න කියලා දාලාතිනවා. ඔයායටඒ බල හරිසි ල යේසියට පාඩමිරගන්න පුලුව. නමඉට ගත්තහම කිසි ප්‍රශ්යක් නෑ හරි. සැලසු කරන මූලධර්මයක් නොවන්නේ. අපි එක එක බලමුපති පලවෙනි එක. පරමාර්ථහා අරමුණු මත පදනම්වීම. සැලසුම් කරන අනිවාරෙන්ම පරමාර්ථවලට අරමුණ වලට ගැලපෙන්න්න හදන්න. එක හරි කිසිමහන්න දෙයක්න. ඒ වගේම අර ගොඩක් ඔයි මගේ පුදුවලපුතා නේද. සැලස මගක් න මුූලරැකි දිේර. ප්‍රයෝගික වෙන්න ඕන. අපි සමහලාට හදන සැලසුම් ප්‍රායෝගික බවඩුවයින්න එහෙම වෙන්න බෑ. එනම් අනිවාරය සැසුම් කර මුූලදරණයකි ද ්‍රයෝගිවත් ගන්න. ඉලාට නම්මශීලී වෙන්න ඕන. නම්මශීලී කියන්නේ ඒක මොක කරන්න පුළුවන් නන ුතේ අදාලා අවස්ථාට වෙනස් කරන්න පුොළුවන්. එන එකක්ත් සැලසුම් කරන මුූලධර්මය. ඉලා එක හදන්න සැලසුම්. මෙල්ලෝ බල්ලකුට තේරෙන්න්න ඇත්ත. ආඩවත් තේරෙන් ත්තාම් කියියෝගන්න බැයින හමර සැසුම් යා සැසුම්හද අතිපර වාටත් කියය ගන්න දේර. වර ල මේ කියගන්න දේරන්නේ එහෙම බෑ සැලසුම් කරනගද තේරුම් ගන්න පුළුවන්. ඊලාක එනද මේ හතරන මේ නම් මේ වෙඩ පැවත්තේ. ආයතනයේ අණ්ඩ පැවැත්ම හවාර්දන ද සැසුම් කර මුලධර්මයක් විදිට අපි ආයතනය අකණ්ඩ පැවැත්මවාර්නය තැම් සැලසුම් කරේ ප්‍රතිඵලයක් වි දේක වෙන්න පුළුවන් මූලධර්මයක් දිහටේක ගන්නන්නේ හනං උත්තරේ වෙන්නේ උතේ ආයතනය අකන්ඩ පැවැත්ම හා වර්ධනය ඔන්න ප්‍රශ්දාහයයි. දැන් ඔයා බලන්න ආගේ ප්‍රශ්දහයිෙන් ලහුණු කියක්වාට හරි ගියාද කියලා. ඔයා බලන්වාට ඔය කියබුත්තරට හරිද හය දහයම හරි ඔයා හොඳ මටමකිින්න්නවා ට සැහෙන දෙයක් කරගන්න පුළුවන්. ම හැමවෙලාම කියනන්නේ වාගේ හිතේ විශ්වාස තමයි පුතේ වැදගත්ම. දැ ගොඩක් කලාවටහන්නේ ස මට මේ කරගන්න පුලුවන්වෙයිද. මට කැම්පස් යන්න පුළුවන් වෙයිද. අනේ මට, ඒතුන අත්දාගන්න ලුවන්ගේද. මම කියන්නේ මේ අපි ඕකපුතේ මේ සාමාන්‍ය ඉදිරකමකො මෙහෙම දැන් ඔයා ඕලෙවල් ලිවගනි දැන් ඔයාට ඔලෙවල් එක් සෑමක කියන්න එච්චට ලොකු අමාරුව එකක්ද. හැබැයිවා ඕලෙවල් ලියන කාලෙ අම්මෝ ඊට වඩා විභාගයක් නැතිවගේ ඔලෙල් ියන කාලෙ කොම දවේ ඕලවල්ලියන කාල් මකපුතාකහම තිත්ව ඕෝලෙවල්ට වැඩ නම අත්තියන. ඒලෙවල්ටනා වැඩතියෙන තුනායි එතකොට එක් දවසට එක වැඩේ ගානි වර කරලා මොන කරන්න පුළුවන් ඉතුරදහර නිකං ඉන්නඩක් පුලුව හැබද ඒවල් ආඩට පසම කදතෙන්නේ. අයි ෝලෙවල් විභාගඇත ඒලෙවල් නික්ෑම් එක එක මාර අමාරෙන සබ්ට් තුනක් තියනවා ඒකනිකම් පතරං ජාතක වගේ තියනවා එක්කරයක් නෑ පටන්ගන්න දැන ඉරවෙන්නන්නේ කහොම කරන්න කියල තෙන්න ඒ අපේ අ ඔලේ හදාගන්න තමයි දැන්වාට ඕෝලෙල් ව පාසෙන්න පුළුව ඕොලවල් අ කරල ති වාදන්න මේටික වල්වලක් අදයෝ එකක චෝටි පොතන් ති පිලති නොක කියලට ලිගන්න යිේ ැයි ඒලවල් කියන්නේ. දෙතන හටි කියල පහැදවා ඉච්චරමාරු නෑ කියලා. ඉතින් මංවාට කියන්න පුතේ පලෑන් එකට හදාග්ඩ. මේක තරඟකාරීම විභාගයක්න මේක සහල්ලාට හැත්ත ප්‍රහමගත් මදිනේ ඒක ගත්තට මදි කැම්පස් යන්න තවත්ලකුණ ගන්නවවා. ඒහින්ද හැමලකුණකො අටිනවා ම කිය ර නිදහස් කරගෙන නොලුව. ඔයා ඔයාගේ පාරයන්න. අනිත්තෙක්කෙන කරනවා පෑගාන නෙේ ගොඩක් කලා අටහන්නේ සවර් පැහක කිය පාඩන් කරහම ඇතිද අේ මේටක් ඇද දහයක් ඇද. මම කියන්නේ පෑගාන නෙමේ උත්තරයටව. ඔයා කරන වැඩටික සම්බන්ධෙන් ඔයා තෘප්තිමත්ද. මට මේටික පුළුවන්ද. දැන් ම කිවත්තේ ම පෑ දහයක් පාඩන් කර ඔත් පැෑ දහැප පාඩන් කරන්න කල එකක වැරදි. හේතුව තමයිපුතේ මගේ මොලේ කැෑ සිටියකයි වගේ මුලේ කැෑ සිටිකයි වෙනස් තර පුද්ගලය පුද්ගලට වෙනස් පාවිච්චි කරන ක්‍රමත් වෙනස්. ඔයා ඔයාට ගැලපෙන විදිට ටයිම් ටේබල් හදාගන්න ඩගර එක යි ල මි කලින් හදලදන පුලුවන්තර මනවා කරගද නිදහස්සලා ටික ටික කරන්න. ඔොක්කෝම කරන්ට ගහත ප්‍රශ්න ය ොඩක් කලලාවට හරදරේගේ පේන පටගන්න ෆෝර්න එකන ෆෝර්න්ක මයි බැනු හනවයි වරකුත්න නේ. බටික් කනොහම හරලාවල්ලට. ති මම කියන්නේ ෆෝන පාච්ච කරන්න එපා කියලනවේ කාලයක් සීම අවද්දාගන්න. සෙල්ලන් කරන්න එපා කියලනෙවේ වෙලාවත්තියාගන්න. ය රවුල දන අපට ලිමිට්නෑන. දේ ලි්නේ ඕෝන කතරගන්න විනාඩි දෙකක්තු නක්විතර ෆෝ එක බලන්නන් කියලා සමහල්ලාට පැදකත්තු නක්විතර තිබ බලලා අජ අපපරාදිනි මේක එල්ලාහිටි කපරාදිි තව වැඩකරන්න තිබ්බන කළ හිදලා හමන්න මේ ීඩිය කත් ල වෙරලා ල්ලට පඩක්කන ගලන අයිත පයද කක්විතර කියලලා හෙමවෙලා ඇතිකොඩක් කියලාට ඇතිවාට යා පාලන කරගන්න පුළුවන්න හරි පොඩ්ඩ පොඩ් වෙනස්න්නනති සමහරය පැෑ හදලා ඕෝන එලිලා අඉන්නවාන තිහිද එහෙම වෙඩ යිති හොඳ සැසුම කදාගත්තාහම් හරි අප යං ඊලක ප්‍රශ්යට. මෙන්න. ඒකත් කලමනා කරන ප්‍රශ්නයක් මේ බලන්න එක් කලවනාකරුවෙකුට රිජුවවාර්තා කරන සහයකයන් සංක්‍යාව හඳුන්වන්නේ. එ කලමනාකරුවට රිජුවවාර්තා කරන සහයකයන් සංක්‍යාව හඳන්වන්නේ. දැ මේ වගේ ප්‍රශ්නයක් අහපුගමන් පුතයේ ඔොයාටට මේ වට කියන වචන මතක් වෙන්න ඕනෙති. මේවනන් හරි ලේසි. ඉදැ මේකේෙදී. සාමාන්‍ය විදිර ගත්ත හම දැන් මේ තියන වචන ඔක්කොම අපි කලපනා කරණය පාඩමිද කියලා දුන්නු වචන තියෙන්නේ. අනදීමේ කියතාව අනකිරීමේ දාමය පාලනාවකාශය, අධිකාරය මධ්‍යගත කරනය දැන් මේ මේකද කියන්නොය. අන අනදීම ඒ කියතාව. එක්ම විදිට ඉහලින්ඳල පහට අන දෙෙන්න්න ඕන. අනකිරීම දාම ලාගෙනය ොදැන් එක් පර්ශෂක කියත තත් පාසක නැත්තන් හල එක පහල එක සේවගේකුට අනකරන්න ඕන ප්‍රධානය විතර අනදීමේ කියතාවදි කියනවා. අනදීමේ දාමේදක නවා නොක්කැඩු අධකාරි මාර්ග විදියට ගමාන් කරන්න ඕන. අධිකාරය කියන්නේ නීත්‍යානුකූලෝ බලයහිමිවීම. විමද්්‍ය කත කරණය කියලා කියන්නේ. ඉහලතිට පහලට පිළිවලට බලයබෙදාදීම. දැම් මේ වපුතේ වචන මේ වචනවල තේරුම තමයි බලන්න ඕන. හරි. දැම්මම ඔයාට කිව්ේ යන කිරීමේ කියතාව කියලා කියන්නේ. ඉහලින්දල පහලට ල දෝකන්ට එක අක් තරක් ලබන්න. එකක් අනයි නැතු දහ පහලක්කිනීමව කරන්න අනකිරීමේ දාමක කියන දම්වලක් ඉදිර කලාගෙනයන්න. අධිකාරගයනති බලබිල ද ඉ්‍යතනකු විදි. මේ හන්න ගන මේ එ කලමනාකරුවකුට රිජුවවාර්තා කරන සහයකයන් සංක්‍යාව හඳුන්වන්නේ ඒකයන්න මොකක්ද එක් කලමනාකරුව පාලය කරන සයෝකෝ ප්‍රමාණකට තින් නමක් කියන. ඒ නමමුපුතේ ඉග කරනත්තං ලියන්ට බෑ මැනෙටෙන්ට ලේ ඉගන ද ඒ එකට නමත මකද. ගලමනා කරන අවකාශය නැත්තම් පාලන අවකාශය මේක තමයි උත්තරේ පාලන අවකාශය උත්තරේ පාලන අවකාශයේ දැ මේවා පිබේ අ මැනෙස්බන්ට් පාඩම මේ කරලා තියෙනවා වට එක බලන්න පුළුවන් බලඉවරවෙලා මේ වශන ටික හුරුව හරි ඊළඟ වචන යිළඟ ප්‍රශ්න දොලා මෙන්න ඒකහන්නේ කලමනා කර මේ පාඩම ඔය තියෙනවන මෙහෙවීම කොටස ඒ නායකත්තේ අබිපේරණය සහ සන්නි විදන කියලා අහන්නේ. අභිප්‍රේරණ ක්‍රමයක් වන්නේ වැදගත්තාචනී. අභිප්‍රේරණ වර්ග දෙකක් තිේනා පුතේ මූල්ලෙ සහ මූල්ල නොවන මූල් කියන්නේ මුදලින් කරන අභිපේරණ. මූල්ලෙ නොවන කියලා කියන්නේ සල්ලි වලින් නෙමයි වෙනත් විදිහකට කරමු. දැ මෙ අහන්නේ මූල්ලෙ අභිප්‍රේරණ ක්‍රමයක් වන්නේ එෙනම් මේ උත්තර පහේ ඇති. එකක් විතරක් මූල්ලේ අනිත්තය මුල්ේ නොවන ආමිබලන් සේවකයන් පුහුණු කිරීම. හොඳින් පුහුණු කරනවා කිය අවිප්‍රේරයට කාරණාවක් හැබැයි සල්ලිවල මුකුත් හම්බවෙන්න එන්නෑ. මුූල්ේ නොවන. ප්‍රසාධ දීමනා ප්‍රසාද දීමනා කියල කියන්නේ පුතේ වැට්ටුපට අම්මතරව තව ගෙවනොය බෝනස් එකක්. ඒයිති ඔය අවුරුදු කාලට නත්තල් කාලෙට හම්බව ඒකනාම් හම්බවෙ මුදල්ල මේක තමයි මුල්ල අපබි පේන කර හරි.ඉලට උසස්වී තනතු උස කිර ේ ද වැට පරම ලබන උසස් කිරීම ගනගේ මුල්ල පති බන ල මල. සෞ්‍ය පහසුකම් ආයතන ඇතුේ සෞඛ්‍ය පහසුකම්ෙ ස් කර දාල. ඒවා මුූල්ලබි ප්‍රේන කරන. ඉලට සේවක ඇබේ ඇගයි එගෙන උත්සවය අත්තිීල සහතිකය අදීල කුසලාන අදදීල වසරේ විෂ්ට සේවකයා. මේ මාසේ තුළ හොඳම සේවකය ඒ ඔක්කොම මූල්ල නොවන අිපේරන කරම. හොඳ මුූල්ල අපිපේණ කරම ඇතනමකද උත්තරේ වෙන්නේ ප්‍රසාද දීමනන ම් බෝනස් ගෙවන එක අපිකනමකක් කියලද මූල්ල අබිපේරණ ක්‍රමයක් කිය හරි. අපි දහතුන්වෙනි ප්‍රශ්ික මේ බලන්. අරමුණක තිබිය තු ගුණාංගයක් නොවනුයේ. ඔය අරමුණුවල් අපි කියවනේ. අරමුණන හ මර ඉස්මාර්ට් වෙන්න ඕන කියලා. හරි ඒ අපි ලේසියට මතක තියාගන්න වනේ. ඒ අපිට සුවිශේෂී වෙන්න ඕන. මනින්න පුළුවන් වෙන්න ඕන. ලඟාකරගන්න පුළුවන් වෙන්න ඕන. යථාර්ථවාදී වෙන්න ඕන. කාල රාමුවක් තියෙන්නවා. හරි සුවිශේෂී එමනැත්තත් නිශ්ෂිත වෙන්න ඕන මේ මේක අරමුණක ලක්ෂණය. ඉළඟට ඉස්මටෙන් ඕනු කනේ මනින්න පුළුවන් වෙන්න ඕන. ඒ කරුණක ලාංක. ඒකට නිශ්ෂිත කාලයක් තියෙන්න්න ඕන. ඒකත් අරමුණක ලක්ෂණ. ඒ වගේ මේක යථාර්ථවාදී එහමන තල් ලඟා කරගන්න පුළුවන් එකක් වෙන්නවා. හැබැයි කොහෙවත් අරමුණක ගුණාංගලිය අදී ස්මාර්ට් ලියද්දී කොයිවෙලාවකවත් මොනවලියලා නැද්ද ඒක පිරිවැයක්ගෙන කතා කරලා නෑ ති ඒක දර අර අපි සාමාන්‍ය ඉදිරගන්න කොට ඒ අතාර්ථවාද වෙද මේ ගන්න ඕන කියෙ ගන්න පුළුවන් අර මේවා ප්‍රධන මුත්තර විදිර ගන්න පුළුවන්. මෙන්න මේ අපි අරමුණක ලක්ෂණය මූලි ගුණනාන්ගේයක්ක් විදිර සලකන්න හැ හොඳද අමුණක් නැති පිවවාසිදායගන්න ොන ූලිකක්ි දිරගන්න හනම් උත්තර විදිර අපි ගන්න තිෙ පුතේ අරමුණක තිබීතු ගුණාන්ගයක් නොවන්නේ මකත් පිරිවැය වාසිදායක වී. හොඳ ප්‍රශ්න දහතුනයි. හරි අපි දාහතරවෙනි ප්‍රශ්නයට. කලමනා කරේ තමයිය ම. විමද්‍ය ගත කරනයේ. ලාසියක් වනුයේ දැන් ඕක දැකග නි විමධ්‍යගත කරන ැන ඉන්නට. වචන දෙකයින තියෙන්නේ. එකක් මධ්‍යගත කරනය අනිත් එක විමද්්‍යගත කරනය මධ්‍යගත කරනය සහ විමද්්‍යගත කරනය. දැ මේන ප්‍රතිවුරෘද්ධ වචනය මධ්‍යගත කරනේ. පුතේ මධ්‍ය ගත කරනය කියලා කියන්නේ. ආයතනයක, තීරණ ගැනීමේ බලතල ඉහල කළමනාකරුවන්ට කේද්‍ර කල ද එකන සියලු තීරණ ගන්න ඉහල කළබනාකරුවෝ. විමධ්‍ය ගත කරණය කියලා ගැන්නේ ඉහල සිට පහලට පිළිවලට බලය බෙදලදීලා තිීර. දැන්වා තේරුම දන්නවනේ ඔයාගහන්නේ විමධ්‍ය ගතකරොත් මොනවද වාසි විමද්‍ය ගතකරොත් පිරිවැ අඩුවෙනවද මේ අදිලතින පිරිවැෑ අඩුව විමධ්‍ය ගතකරොත් පුතේ පිරිවැ අඩුවෙන්නේ ඇයි තීරණගන්න ගොඩක් අය ඕන කල්ගත වෙනවා සහ පිරිවවැ වැඩ තනතුර ගොඩක් වැඩින්නේේ ආයතනෙ ඔක්කෝම තීර ගන්නන්නේ හෙළ කවනාකරුනම් ප්‍රශ්නයක් නෑ. ඒගොල්ල තීරණ ගත අඩක් ගාල. හැවයි මේකද තනතුරු ගොඩක් හැදෙන නිසා පිරිවැෑ අඩුවන්නේ නෑ එනක වාසියක් නෙමේ. ඒක මධ්‍ය ගත කරනය වාසය. එනට තීරණ ගැනීම වේගවත්වීම. පුතේ තීරණ ගැනීම වේගවත් වෙන්නේ මධ්‍ය ගත කරන. උඩින් විතරන තර ගන්නන්නේ ආහහින්න දෙන්න ටක්ගා ීරණ ගත ක්‍රියාත් කකර සාමාන්‍යය හමුදාව වගේ මධකත කරන්නේ හොඳයි. උඩින් තීරණ ගත පහරලට ක්‍රියාත්පකර. හැබැයිති මේ හමුදාාවක් නට වෙනත්තා අද රටකට වගේ හරි යන්නන්නේ මධිගත කරනන්නේ හරි අහෙනම් තීරණ ගැනීම වේගවත්ීම ඒ මධ්‍යගත කරනය වාසිය ඊළඟට ස්‍යවේදනය පහසුවීම දැන් මධ්‍යගත කරන දනම් වාසීපුතේ එක තැනින් තීරණගතා ටක්ගාල දැනුදුන්න. වෙනස්ෙන්නේ. විමද්‍යගත කන සන්නවෙද පහසු ඒක් කෙන එකක්න පහට පහටි කිය නට උත්ව වෙන ඩට පුලුවන් හැ එකත් පතියක් නෙමේ. ඒලායක. ගුණාත්මක තීරණ ගත හැකිවීම අන්න දැ විමධ්‍ය ගත කරන දපුතේ තීරණගන්න හැමෝම සම්බන්ධ වෙන හිදා. ගොඩක් වෙලාවට පලදායි තීරණයක් ගන්න පුළුවන්. ඇයි හැමෝම සම්බන්ධ වෙලානින් ද මධ්‍යගත කනය තීර ගන්නේ ඉහලාය විතරයි. හැයි විමද්ධකත කරනේ දී සාමාන්‍ය ඉදිහයට කෞදපුතේ හැමෝම සම්බන්ධයෙන හිදා. තීරණ නංගුණාත්මක වෙනවා. එ ඒක අපිට ටිකක් තියාගන්න පුළුවන් උත්තරය. හැබැ ඉඩ අඋත්තරය පල්ලෙහ තිෙන අදන්නේන හිද එකත් බලන්න. තීරණවල ඒකීය බවක් පැවතීම. දැන් මධ්‍යකත කරනේ තමයි ගොඩක් කලාට තීරණඒ කිය. යුඩින් තීරණය ගත්ත පාලට ඕඩරයක් විහට කියිය. ඒයක බවක් නෑ විද්ධගතක. එනවා වඩාම හොඳ උත්තරේ තමයි මොහදද. ඉමත් දෙගත කරනය වාසියක්වනුයේ ගුණාත්මක තීරණ ගණ්ඩ පුළුවන්. ගුණාත්මක තීරණ ගන්න පුළුවන් වීම හරි. පහලස්වනි ප්‍රශ්නය. මේ බලන්න පුතේ පහලස්වනි ප්‍රශ්න. මේ තියෙන්නේ කළමනාකරනය අර පාලන තියෙනවානේ අන්නේ පාලනයේදී. පාලවර්ග තුනත්තීරවන ඉදිරි පෝෂිත පාලනය පසු පෝෂණ පාලනය සහ තමගාමී පාලනේ. දිරිපෝෂණ පාලනය කියන්න පුතේ වැරද්දක් වෙන්න ඉස්සෙල්ලා නවත්තන එක. පසුපෝෂිත පාලනය කියන්න පුතේ වැරද්ද වනාට පස්සෙ නිවැරදි කරන එක. සමගාමී පාලනය කියලා කියන්නේ අදාළ වෙලා වෙදි වැඩේ වෙන අතර නි වැරදි කරන එක. දැන් ඕකපි කලමනා කරණය පාඩමම කරද වෙනවෙනම කියලද. දැ මේකෙ හන්න්නේ පසු පෝෂණ පාලනයට උදාහරණයක් ලෙස ගත හැකි වන්නේ පසුපෝෂණයට උදාහරණයක් ඉදිර ගන්න පුලුව Nah, Mokad, ැ පස පෝෂන කියන යි තර මත ය නමද වැරද්ද වනාට පස්සේ හොයාගෙන නිවැරදි කරන. අභ්‍යන්තර විගණනයේ අ්‍යන්තර විගන කියන වැදක් වෙලා කරන ගන්නවෙන ඉට නොලිට කොමත්තන දගමිය දන්න පුුව. තොකපාලන ඒකත් වැරදක් උුණහම කරය ගන්න වෙන ගඩුම් ප්‍රියාවලේ කරයි යනකා. ද අභ්‍යන්තර ගරණය ගන්න බෑ තොකපාලනය ගන්න බෑ. අයිල. නිෂ්පාදන ක්‍රියාවලියයේදී සිදුවන තත්තපාලනය ඒ හමගාමි පාල යන නිෂ්පාදනය කරං යන අත්තරේ මනා කරනවද තොක පාලනය කර යන නැත්තන් තත්තපාලනය කරයි යන ඒ ඔක්කොම පසු පෝෂිත නෙමි මෙන්න. යන්ත්‍රයක් නිවැරදිව නඩත්තු කිරීම. යන්ත්‍රයේ කැඩෙන්න කලින් නිවැරදිව හැදවා. ඒක ඉදිරිපෝෂණ පාලනය එම් ඒක ගණ්ඩත්ද. එම් පස්ස යුත්ත තම හදන්න වනේ හරන්න ඕන ිඳවැටනු යන්ද්‍රයක් සකස් කිරීමන්න වැරැද්ද වෙලා ඉවරයි. වැරැද්ද වනාට පස්සේ හදනවා බිද වැටිලා නොරොචචලේ ොඩක්ලලාරන පස පෝෂන පාලන හර ොචල බලාගර කරන්න හමගම පාලන කැඩෙ ලින් හදා ගන්න ැත දිරි පෝෂත පාරනය අපි ගොඩක් කලාලට කරන්න යත්‍රේ කඩක් ඉද හරන හනය වැඩිය පසුපෝෂණ පාලනයට හොඳ ූදා හරණය පුතේමකක්ද. බිඳ වැටනු යන්ත්‍රයක් සකරී යතේ කෙටල ඉරයි ොර හය බර පතරයි. සහරලාට හෙමත්නි වැරදි කරනවස්ථා තියෙන එඋත්තරයම ගද බිඳවැටනු යන්ත්‍රයක් සකස් කිරීම ඔන්න ප්‍රශ්න පහළවයි දැම් බලන්න ඔයාගේ ලකුණු කියක් පිතර තියෙනවාද කියලා කියක් පිතර හැදුවද කියලා ද ඒත්ක්ක තමයි ඔට බලාගන නිනවාදයම් කලවනාරේ පාඩවිම කොච්චර කලාලදික ද මේවාගේ පාඩක් ැතුවපුතේ ක්ුණුගන්නහර යාමාරුවෙන මෙන්න මේකේ ඉතුරු ප්‍රශ්න ටික මේ විරාමයෙන් පස්සෙ සාකච්චා කරන නම්පුතේ විරාමෙන් පස්ස ආයත් පාඩමත් එක්කර හරි අපි කතාගරමීට පහලොසින් ප්‍ර්ටිවර දැන් අපි කතා කරන්නේ යන්නේ දාසේවෙනි ප්‍රශ්නයට දාසිෙන් ප්‍රශ්න ඒවත් කලබනා කරනය තමයි සංවිධාන විය්හයකින් නිරූපණය කළ නොහැක්කි ඒකඇන්න දැන්ඔය සංවිධාන විහය කියලා කියන අපි ආයතනය බලතල සම්පත් බෙදි ලතියන විදිහ පාලනයේ බෙදි ලතියන විදිහ. ඒක අර දෘශ්‍යමානව පෙන් හතුවයි මේ සංවිධාන විිය්හය රෂණන පෙන්නවා තම අප අර කියන සංවිධාන සටහනක් කියලා ඒ ඔයාට මතක තියෙන්න්න ඕන මේ කොටස් සිගැන්නවා සිරස්තිරස් එමනත්තන් චක්‍රීය විදිහට කරනවා දැන් මේ සංවිධාන වියෝහයකින් පෙන්න්න පුළුවන් ඒෝතින පෙන්න්න බැරවතිය ඒක පෙන්න්න පුළුවන්ම දූරාවලිය බෙදිලා තියෙන විදිහ අනතුරු හැදිල තියෙන විදිහ. ඒක පෙන්න්න පුළුව එනාක නිරූපණය කරන්න පුළුවන් කොටසක් එන ඒක හරි. ඊලාඩ සමායෝජනය වය සමයෝජනය කියන්නේ කෝමාරි බල තල්ල දෙපාර්තුමේන්තු අංස බෙදදිලලා ඒකාබද් වෙලා තියෙන විදිහ එකට එකතු වෙලා තියෙන විදිහ එකත් සංවිධානය වහයකින් පෙන්න්නන්න පුළුව. ඉලඩ පාලන අවකාශයේ මකතු පුති පාලන අවකාශය කිය කියන්නේ දෙැඟ අපි කලින් ප්‍රශ්නය කතා කර. එක් කලමනාකරුව එකක් ඇටතේ ඉන්න තයෝකය ගන ඒක අපිට මේ කොහොමත් සංවිධාන ව මෙහම න්ඳහම් බලාගන්න පුළුවන්න්නේ එක් කෙනෙක ඇඩත කොච්චටක් ඉන්නවද කියලා. එක් කෙනෙක් ඇටතේ කොච්චරක් ඉන්නවද කියලා ආ මේ බලන් මේක අපිට මේ විදිහට බලාගන්න පුළුවන් දැ මේක නම් මේ එක්කෙනෙක් ඇටතේ පස් දෙෙනෙක් එකයි දෙකයි දෙකයි තුනයි හතරයි පහයි ඒකත් පාලනාවකාශයේ පෙන්නන්න පුළුවන් එතකොට සංවිධානයූහයකින් මේ ගත් නිරූපණය කරන්න පුළුවන් ඉලාට නියෝගදීමේ දාමයම දම්මලක් විදිහට ගලාගෙන යාම මෙයාග මෙයාට මෙයාගින් මෙයාට මෙයාග මෙයාට ඔහොම පෙන්න්නන්න පුළුවන් එහෙන මොව පෙන්න්නන්න පුළුවන්. දූරාවලිය පුළුවන් සමායෝජනය පුළුවන් පාලනවකාශය පුළුවන් නියෝගදීම දාහම පුළුව හැබැයි.තංවිධානයයගකින් කවදක්වත්. කළමනාකරුගේ හැකියාවන් පෙන්නන්න බෑ දලා දලක් ගන්න පුළඇති ගොඩා කට්ි පාලනෙ කරන කළමනාකර දක්ෂයි පොඩ්ඩයි කලනක් එම කියන්න බෑ ඇයි සහකාරයන්තිෙන ලමනාකරු ඇට සයෝගේ පොඩ්ඩයි. ආහෙෙනම්මොකක්ද. දාසයවෙෙනකට උත්තරේ කළමනාකරුගේ හැකයා පෙන්න්නඩ. අපි නකද සංවිධාන වවිව්හයකින් නිරූපණය කලන ොහැකේ මකද කලබනාකරුගේ හැක්කිය අපිය දාහත්වෙනි ප්‍රශ්නයට දාහ මේ බලන්න අපේ ඔ කලමනා කරන පාඩමේ තීරණ පොත ගැටලු විසඳීම හා තීරණ ගැනීමේ ක්‍රියාවලිය තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාල පියවරක් වනුයේ එනම් මේ අනිත්පියවර ඔක්කෝම තීරණ ගැනීමට අදාලා නෝන පියවරවෙ. බලන්නක සම්පත් ස්ලේෂනය කිරීම. තැම සම්පත් ස්ේෂණය කරනවා කියන එක අපි ගන්න කොහෙදපුතේ තීරණ ගැනීමට අදාළ පියවරක් නෙමේ අර අපි පරිසර විශලේෂණ හම කරන්නේ එක අප සැලසුම් කරේද ගන්න ක්‍රියාවරයක්ක් දිහට ක්‍රියාවලිය පියවරක් තියන ගන්නන්නේ එහෙනන ඔය තර ගන ියාලට ම්පත් ස් ලේෂනය ගන්න බෑ. ඉලට දෙපාර්තමේන්තු කරන සමජාතිය ගති ලක්ෂණ මත සමජාතිය කණ්ඩයම් කොටස්සලට බෙදීම ඒ තියනෙම ක්ද. සංවිධානී කරනයේ පියවරක් විදිහට ඇතට ාර්මන්තු කර ගටත් බැදැවා උත්තර හිතල දන්න නෑ ීරගෙනන ට ද රක් වන්නේ මට කලිවා හිතල තින්න නොන එලාට ප්‍රමිත ස්ථාපිත කිරීම. ආය ප්‍රමිත ස්ථාපිත කරන්න මොන ක්‍රියාවලගුතේ පාලන ක්‍රියාවලි. ොට එකත් අදාල . ඉලා ඇගීමහා ප්‍රතිපෝෂණය. අන්න ඒක නම් තීර ගැනීවිදි කරනු ආරපි විකල්පතීරන හඳනා ගැෙන හොඳ මේ ඔබා නැගීම හා ප්‍රතිපෝෂණය ඒක නං හරි එවුුණාට අනිත් උත්තරරි බලන්ඩීති. කාර්යන් හඳුනා ගැනීම. මේ මේක මොකේකක්ද සංවිධාන කරන කාරය හඳනා ගැනී වැඩැදි. එනම් උත්තරේ ගන්නත් බෑ මේක ගන්නත් දෑ මේක ගන්නත් දෑ මේ ගන්න දෑ හරි උතරයෝ ගත්ද හත්තර ඇගීම හා ප්‍රතිපෝෂණය එක තමයි මොකද දාහත්නෙනි ප්‍රශ්ට උත්රේ දැන් යා බලන්න යාට මේම මතක් වුණාද කියලා මොම කියන්න කලින් මතක්කුණානං වැඩේ හරි දැවා. වැඩසහණ විකාශය වනට පසි ුබ් එක හෙම්බලව නම් පෝඩක් වඩියක නවත් තලා ඔයා තනිය ම කියන්න කලින් උත්තර හිතන් තොට වැඩේ හරි හරි පඩ පුලුවන්ද කියල බල විනාඩියත් දෙක්ේ සාමාන්‍ය අපට එීකු ්‍රශ්කට පුද විනාඩි දෙකක් වගේ තමයි ගන්නති පරමටලලා විනාඩි දෙක් වගේ ම ප්‍රශ් පහක්තිේ වාන අපට පෑ දෙකයින තියෙන්නේ අපි ලියන ප්‍රශ්ි ලියාගන්නත ඒල් ගහ ප්‍රශ්න තිහායි හිස්තැ පුරුණු ප්‍රශ්න විස්සයි තර පැෑදකයි තියන්නේ ැන නාඩිකසිේ විස්ස සාමානය උපරමයන්නේ ඉරිගහන් පශ්කට විනාඩි දෙේයි. ප්‍රශ්න පන හතර විනාඩි සීෙන් වරන පුල තුර විනාට බලන් යවිිට ැරි වෙනීම බලාග හරි විනාඩි දයගින් මේ වගේ ප්‍රශ්කයන් නොන රි එට දහටවෙනි ප්‍රශ්න මේතියෙන්නේ කිසියම් කාරයක් ඉටු කිරීමේ දී කළ යුතු සහ නොකළ යුතු දේපිළි බඳව නිශ්ෂිත විස්තර කිරීමට සකස් කරන ලද දර්ශකයකි. දැම් මේ වනම් පුතේ ලියද්දි අනිවාරෙන්ම දැනම් ඉන්න. දැම් මේ මේ විස්තර් කරන්න පුතේ අපි අර කලවනා කරනය තිනන සැලසුම් කරනය. අන්න ඒ සැලසුම් කරනේදී සැලසුම් සකස්කරදදි අර ව්‍යාපාරයක අපේක්ෂර තියෙනවනේ දැක්ම මෙහවර පරමාර්තා අරමුණු නීත්‍රීති ක්‍රියාමාර්ග වැඩසකහන් ප්‍රතිපත්ති. අන්න ඒකේ දැම් මේ යහන්නේ කිසියම් කාර්රයක් ඉටු කිරීමේදී. කළ යුතු සහ නොක්කල යුතු දෑ පිළිබඳව. නිශ්ෂිතව විස්තර කිරීමට සකස් කරන ලද්දකි. නිශිතව විස්තර කිරීමට සකස් කරනලාද දර්ශකයේ. දැම් මේවට නම්පුතේ අපි උත්තර දන්නේ නැත්තල් ලියන්න ද. අණුමාන කරලා කරන්න නම් පුළුවහිති. තැම් මේ මේක අනුමාන කරලා කරන්න මේ කළයතු දේවල් නොකළයතු දේවල්. නිශ්ෂිතවම කියල දයෙනවා. ඒවා කරන්න ඕන මේවා නොකර ඉන්න ඕන. එතකොට විතර අපිට අුමාන කරලා ගන්න පුළුවම් පුතේති. සාමාන්‍යෙන් ප්‍රතිපත්ති උපාමාර වගේ දේවල්ලද අපි නිශ්ිතවෝම කතන්දරය ගන්නටික් අඩුයි තින් මේ මෙන්න මේ වගේ එකක් ගන්න ගොඩම නීතිරීති කියන්නේම දැන් ඒකනම් පාඩන් ොකර ලියන්න බෑ. නීතිරීති කියන්න කළයුතු දෑ නොකළේතු ද නිශ්ෂිතවම ස්තර කරම. ආයිතින් එතකොට මේකට උත්තරේ වෙන්නේ නීතිීති මේ පාඩන් කොටස තියනෙපුුතේ අර සැලසුම් කරනේ තියෙනවනේ. කතා කරන ව්‍යාපාරේක්ෂණ ඒක තමයි තියෙන දැක්ම මෙහවර පරමාර්තා අරමුණු උපය මාග නීතිරීති ඩසටහන් ප්‍රතිපත්ති ක්‍රිය මාර්ග අන්නේ . මේ කොටස අන්නන්නේ දැම තර මෙන්න මේ වජන තිින් තව පිය හොයන්න මිශ්ිතව කල යුතු සහ නොක ේතු දෑ විස්තර කරන. එන උතරේ නීතිරීති අපි යං දහනමවෙනි ප්‍රශ්නයට මෙන්න අග්‍ර කළමනා කර එකත් කළමනාකර ප්‍රශ්නයක්. අග්‍ර කලමනාකරුවන්ගේ කාර්රයක් නොවන්නේ අග්‍ර කලමනාකරුවන්ගේ කාර්රයක් නොවන්නේ දැන් අරාපි කලමනා කරනේ ඉගෙනගන්න ගොට කළමනාකරුව ුවර් තුනක් න්දැ ම මේ රූපන්දි වාඩ තර ක්ගල පාඩ මතක්කෙනවා කලමනාකරුව වර්ග තුනයිනපති එකක් ඉහල එෙම නැත්තං අග්‍ර කලමනාකරුව ඉට පස්සේ මධ්‍ය කලමනාකරුව න ඉදිරි පෙල කලනනාකරුව ගොඩක්යි පටලන්න ඉදිරි පෙ ීපුකම හිතන ලොකම කලමනාකරග නෑ නෑ ඉරි පෙළලමනාකර කියලා ගැන මේ පහලම ඉන්න කට්ටි. සේවකයන්ට ලංගම නිසා තමගොල්ලෝ ඉදිරි පෙළ කළමනාකරෝ කිය. අනිත් අයි මන්දේ දෑ අග්‍රලමනාකරුව කියන්නේ කෞද කියල ඉ ෙලා දැන ගන්නවන. ආග්‍රකලමනාකරෝ ගැනපුතේ ආයතනය සම්බන්ධයෙන්ම ඉරණ ගන්න. තමස් තායතනයම හෙම කට්ටි සභාපති අධ්‍යක්ෂක ජනරාල් ලේකම් නිදායක නිදධාරී අන්නේේගොල්. ධද කියන්නේ අන්සේ බලන්නය අලවි කලමනාකරු මුල්ල කලමනාකරු මානව සම්පත් කලනරු යාල ඩිපර්ටම් එකක් බලන්න ඉදිරි පෙළ කමනාකරු කියලා කියෙ සෝගැට ලඟන්නයි කන්්ඩම්නායක වැඩ මූලික අන්න දැමයා ඒක දන්න වනම් මේකෙන් බලන්නවළුව කග්‍ර කලමනාකරුවන්ගේ කාරයක් නොවන්නේ ඒන මේවායින් එක කාරයක් අග්‍ර කලමනාකරුව කරන්න නැති එකක්ලු බල පරමාර්ථ හා අරමුණු ස්ාපිත කිරී ඒ නං අග්‍ර කලමනාකරුව අනිවාරයෙන් කරන්න ඕන තමස්ථ ආයතනයම පරමාර් තරුණ ස්ථාපිත කරන්නේ කවුද අග්‍ර කලමනාකරු. එයින්ද අනිවාරයෙන් මොනා කරන්න ඕනද ඒ අග්‍ර කලමනාකරුවන්ගේ කාර්රයක්ම තමයි ඉලඩ උපායමාර්ග හා ප්‍රතිපත්ති තීරණේ අවු ආයතනයට ඕන කරන උපායමාර්ග ප්‍රතිපත්ති වනවාද ඒව තීරණය කරන්නේ ඒත් කවුද අග්‍ර කලමනාකරුව මෙන් ඊලාඩ හරි වැදකත් පලමු පෙල කළමනාකරුවන් පාලනය පලමු පෙල කළමනාකරුවන් පාලනය දැ මේ බලන්නක මෙතන තමයි අග්‍රයයින් මෙතන තමයි ඉදිරි පෙලායින් දැන් සමස්ථා යතනයම පාලනය රදි කොහම අතග්‍රා ඉදිරි පෙළයි පාලනය කර හැබැයි ඉදිරිපෙල කළමනාකරුවන්ව මෙතන ඉන්න අයව පාලනය කිරීමේ වගකීම තියෙන්නේ මේ උඩ ඉන්නයට නෙමෙයි. එෙනම් කාඩද මේ මැද ඉන්න අයට එහනම් පලමු පෙල කළමනාකරුව පාලනය කිරීම වගකීම වැඩිපුර තියනෙ මධ්‍ය කලමනාකරුවන්ට. අග්‍ර කලවනාකරුවන්ටන්නේෙම හනුන්න අපට උත්තරේ හම්බුනා හැබැ අනිති්‍යවත බල් යිනාටමේ. නීතිරීති හා වැඩසටහන් සකස් කිරීම ආයතනයට ගැලපෙන නීතිරීති වැඩසටහන් ටික ආය වහදනකත් අග්‍ර කලමනාකරුවන් වැඩ ඩ ආයතනේ තමස්ත ක්‍රියාවලිය තීරණේ ඔවුනේ සමස්ථා එතනම ක්‍රියාවලිය තීරණය කරන්නේ කවුද. ඒ අග්‍ර කලවනාකර එහෙනම් මේ පලමු පෙල කලවනාකරුවන් පාලනය කිරීම කවුරු කරන්න ඇද්ද. අග්‍ර කලවනාකරුව කරන්නේ න එහම් අපට උත්තරය වෙන කද. මේ තුමිනික දැ මේවා ගන්නකොටර ඒවා ඔයා තර්ක කර කර ගන්න පුේ. එතකොට ප්‍රශ්නයක් න හරි අපි එහෙනම් විසීවෙනි ප්‍රශ්යට ඔන්න තැම් බලන්න වගගේ ලක්ුණු කීද කියලා? විසිගනි ප්‍රශ්නිකතේ සාමාන්‍ය විදියට ගත්ත හම අර අපේපරෙගේ රිගාන ප්‍රශ් තරක් නේනෙන්නේ ස්තැපරන් ප්‍ර්නත් වනවා ැ මේගේ ප්‍රශ්ට උත්තර හරි හිත ලියාගන්න පුුවන්ැ හොද ගොක් රගන ස්තම්පරන ප්‍රශ්න බැංකුනය හිස්තැනක් කා හිස්තැනක් ලෙස වර්ග දෙකකි. දැන් මාර ප්‍රශ්නි. ැ මේ වගේ ප්‍රශ්නයක් දුන්නහම ඉරිගානකයන උත්තර පහෙමගක් කරිබල හිතාගන්න පුළුවන්නේ දැන් මෙහෙම දුන්නම බැංකුනය හිස්තැනක්කාහා හිස්තැනක් ලෙස වර්ග දෙක. ඩ හිතුනා දෙ එකක් මක් කරි බැංකුණ අය දැන් බැංකුණයි බෙදෙන කොටස් මතකද බැංකුණය අපි දෙනවා මොනවා කියලද සෙට්ට එකකට දෙනවා පරිභෝජනය කරන්න කියලා තව සෙට් එකට දෙනවා ව්‍යපාර කර කියන්න කියට ඕක තමයි බැංකුනයි බදෙන ප්‍රධාන කොටස් දෙක මොනවද බැංකුුණයි බෙදෙනපුුතේ කොටස් දෙකක් විදිහයට මොනවද ව්‍යාපාරිකනය හා පාරිභෝගිකනයි ව්‍යාපාර කටයුතු කරන්නයි පාරිබෝගිකයි මේගේ ප්‍රශ්ලල් උත්තරල ියලන ඔයා අර පෝඩක් දැනීම වැඩිපුරත්තෙක් තියනො ොඩක් ලවට අප BSස්ප පරේවේ ඉ තියද නැන් තිස්සේ ද හ ලිහට කොටස තමයි මයි ලහු අඩු කගන්න කොටස. හතුව ඒ ටික්ලියන් අමාරුයි හිස්තැන් පුරුණණක බැරිව වෙනවා එහම තමයි වන්න ලියල ල පැක්ටිස් කරන බ බැංකුුණයි දන කොටස්දක හරි ලෙසින්පාරිකනයයි පාරිබෝකනයි මෙන්න ඊලක ප්‍රශ්නි අබාන ල ප්‍රශ්නි හිස්තැනක් සඳහා. ඉහල පොලියක් හිමි වන අතර හිස්තනක් සඳහා පොලිහිමි නොවේ මාර ප්‍රශ්න ඇැ මේ වගේ ප්‍රශ්නයක් දේපුගම ඔයා සබ්ජෙට් තින් දන්නත්තම් වැඩියව හිස්තනක් සඳහා මෙතරි පසටන් අරන්තීම හිස්තැනකින් හිස්තනක් සඳහා පොලියහිමි නෝනාතර හිස්තනක් සඳහාරි හිස්තනක් සඳහා පොලිය හිමි වන අතර හිස්තනක් සඳහා පොලියෙහිමි නොවේ දැන් එතකට වැඩටමතක් කෙන් වු. ොවරද පොිහිමිවෙන්න මොවරද පොලිහිමිවෙ වන්න නැති ඒකෙත් මේ ඉහල පොලියක් හම්බේෙනවලු දැන් අපිට උත්තර තුනක් තියෙන. ඔන්න උත්තර ගලෝගන්න විදිහ මේ බලන්නපුතේ දැන් පොලිහම්බෙන්න්න පුතේ සල්ි ැන්පත් කරන තැම්පත්වාර් තුනයි දැ ප්‍රනණ ති හිස්තන් දෙකයින තිෙන්නේ හිස්තන්දක ද ඔක් මුතරලියන්න ෑ හොඳේ හරිියන් හරි වරදි හරික හමතරම ර ගිනුම් වර්ග තුනයි එකක් තමයි මොනවාද ස්ථාවර තැම්පතු අනිත්ක සාමාන්‍ය ඉතුරුම් තැම්පතු සාමාන්‍ය ඉතිරී අනි තැවුණාද ජංගම ගිනුම් ජංගම ගිනුම් තැන්පතු දැම් මේ කම මලන්න මේ තුනෙෙන් එහමයි උත්තරහදාගන්නේ ඉහල පොලියක් කම්ඹ වෙන්නේ කාටද පොලි හම්වෙ පුතේ මේ දෙන්නට විතරයි ස්ථාර තැම්පති සාමාන්‍ය ඒවැෑනුත් ඉහල පොලියක් කම්බවෙන්න කාටද ස්ථාවර තැන්පතු වලට පොලිය වැඩි තාමානණ්‍යඉතිරි කිරීමට වඩා හනම් පලේනි උත්තරේ වාගතම ගද. ස්ථාවර තැන්පත් මෙන්න. අනි පැත්තට පොලියක් හම්බවේ නැත්තෙමන අදපුුතේ හම්බවෙන් ඇැත්තේ ජංගම ගිනුම්ට හමයි උත්තරේ හදන්නේ මේ බලන්න ඒනම් ස්ථාවර තැම්පතු සඳහා මෙ උත්තරෙවි. ස්ථාවර තැම්පතු සඳහා ඉහල පොලියක් හිමිවන. අතර ජංගමගෙන මෙහමන අැල්ලුම් තැම්පත් සඳහා පොලිහිමි ඒ එහම උත්තරයක් හම දැන් මෙතැ කාට හරි දාන්න පුළන් කියල තෙන ල මොක්ද සාමාන්‍ය ඉතුරුම් තැන්පතු බෑම ඉහල පොලියක් කියලාදීම ත තැම්පතුලින් ඉහලම් පොලි හම්බේ මෙයාට ඔයා මෙතන්ට සාමාන්‍යඉතිරි කිරීමේ තැම්පතු දැම්මොත් පුතේ අනිවාරයෙන් උත්තරේ වැරදි. ඇයි මේ වචන තිනන් ඕකගනික ඉහළ කියෙන වචන නැතුව පොලියක් කිවියේ කියලා දැමන මේ උත්තර දෙේක හරරි ස්ථාවරත් හරි සාමාන්‍ය හරි අන්න ඒකයි අපිට ප්‍රශ්න ගොඩක් කළට අමාරුවෙන් දක් කියලාට ප්‍රශ්න මාර වෙන්න අපිර ප්‍රශ්ේ භාගෙි කියවුණු යෝල වල්ලා ඕර උත්තරයදදානවා හැයි ලහුණනකොට ොවර ඇයි මේක වැරදි. එඇතුර මේ වශනෙන් තමයි ඇදගන්නේ ඒ හපොල හරි ඔන්න ප්‍රශ්න ඉස්සයි හරි අපියන් විසි එක්කෙරි ප්‍රශ්යට . බලන්න ප්‍රශ්න බලලා උත්තරෙලියාගන්න පුළුවන් බල චෙක්පත් නිෂ්කාශනය සඳහා හිස්තැන් පහසුකම් සපයන අතර බැංකු අතර. විශාල වටිනාකම් සහිත ගණුදිනු පියවීමට පවති. දැන්වාට මතක් එන්න ඕන චෙක්පත් නිශ්කාශනය සඳහා පහසුකම් සපයන්නේ කවද්ද පුතේ. චෙක්පත් නිශ්කාශනය කරන්න අතනයක් තියෙනවනේ ද නිස්්කාසනයට අපිගේ ලිය කියලන. ඉතින් ක්‍රිය කරන්න ඉන්න කවුද ලංකා කලිය පුද්ගලික සම. බැංකුව අතර විශාල වටිනාගම්මල ගණුදනු ලංකා ලොකම ගණුදන කරන පද තිීම ගද. තත්කාලීන දලපියවිීම් පද්දිනැත්තං RRTGs ආමේ එකොට චෙක්පත් නිස්්කාශනයට යන්න මොකක්ද සීමා සහිත ලංකා කලිය පෞද්ගලික සමාගම බැංකුව අතර විශාල ගණුදුර කරන්න කද. තත්කාලීන ගැ ියලටයිම්ෑ තත්කාලි දලපියවම් පද්ධ තියෙන් නෙමෙයි මොකක්ද තත්කාලීන දලපයවී පද් තියෙන ඇතය කටියෙන් හඳුන්න්නන්නේ RTGs හබලනෙහන උත්තරේ ආමොකක්ද ලංකා ලියේ පෞද්ගලි සමාගමයි තත්කාලීන දලපීමෙන් පදදේ. මෙන්න මේ ඔයාට මතක තියෙන් ඕනේ මේ අර මුූලෙ යටිතල පහසුම්වල උගන්නන කොටස මෙ මතක තිය නඕ. එකොට යාට මේ චෙක් පත් විශ්කාසනය කරන්න ලළිය පුද්ගි සමාගම විශාල වටිනාකම් කරණතුන් කරන්නේ අර හරි. බලන්න ඉට ආයන්න බලන්න ශ්‍රී ලංකා මහාබැංකුව හිස්තැනක්කා හිස්තනක්යන. ප්‍රධාන අරමුණ සහිතව ක්‍රියාත්මකවයි. ශ්‍රී ලංකා මහාබැංකුඒ ප්‍රධාන අරමුණු දෙකයින. අ අර කලින්ි ගැන්ුවේ කාරයන් හොඳේ ප්‍රධානකාරයන් හතයි නියෝජිතකාරයන් හතරයි ය එහෙම ගැන්නුඒ පටලෝගන්නපා අහන්න අරමුණ ඒ යිතින් මතක තිය නොනකුති. ඉතින් ශ්‍රී ලංකා මහාබැංකුඒ මූලික අරමුණු දෙක මතක දය නොමකදද එකක් තමයි ආර්ථික හා මිල ස්ථායිතාව අනිත්ක මල්ල ක්‍රමය ස්ථාවර කිරීම ගැනේ උද්දමනආදම නැතුවමි ස්ථාවර ආර්ථක ස්ථාවරතිය ගැන්නන නේගේම මේ මුල්ලෙ පද්ධ තියෙම නැත මුල්ලෙ ක්‍රමය පවත්තාගෙන ය ආබලන්නක දැ මේ වගේවට අපි උත්ර ියන්ර පුතේ මේ ලකුණු කොහෙමත් ගන්න බෑ අය. ඉරිකන් හා ස්තැපපුරුණේ වැදගත්ක මේකයි. උත්තරයක් වැරදුනු තායි ගන්න බෑ හින්දඒ ලකුණ තම ියට පස පත්තර නති අපට ප්‍රශ්ක හම උත්තරය හදාගන්න ලන් මේ නිිතව මේ පශ්න ත අපිට ප්‍රශ්න ක්තින ලී ප්‍රශවත බැරේ වං කල තෝරල ප්‍රශ්න පහක් ලියා ගන්නපුලුවන් මේක හෙම බෑ ලකුණු ගියෝොත් ගියාතයි හරි අප විසි දෙවෙනි ප්‍රශ්යන මෙන්න සත්‍යයා සත්‍යතාව දක්වන්න බල මේවා හරිට නිත උත්තර දැගන්න මන . මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයේවානිජ බැංකුවේ මහන ැංකුව පිපස් බැක් අනිත්තක ජාති කිරීම බැංකුවේ . රජයේ වානිජ බැංකුවේ දැන් අපි විභාගලියනලාට මේ හරි කලබලයින බාගට කියවන රජයේ බැංකුවේ අහෙමකගොත් හරි ඇය මතක දයාගන්ඩ මහජන බැංකුව වාණජ බැංකුවත් තමයි. ජාතික ඉතිරිකිරීම බැංකුව වානිජ බැකුවක් නෙමේ පුතේ ශේෂ බැංකව බලපතරලාි විශේෂ බැංකුව එතකොට මේ ප්‍රකාශයක්ත් එක්ලා එකඟ වෙන්න බෑ මේක අසත්්‍ය ප්‍රකාශයක් එ අපි මේකත් එක් කලා එකඟ වෙන්න බෑ උත්තරේමකක්ද අසත්ය. ඊළඟ විසි දෙකේ දෙවෙනි ප්‍රශ්න. චෙක්පත් රේකනය අනකරු විසින්ම කළ යුතුය. චෙක්පතක් රේකනය කරනවා කියන්නම කක්ද පුතිේ චෙක්පතක් රේකනය කරනවා කියන්නේ. චෙක්පත මුහුණත. සරල සමාන්තර රේකා දෙකක් ඇඳීම. හෝ වානිජ බැංකුවක නමක් ලිවීම. හැම වෙලාවෙම මතකතියාගන්න පුතේ. මෙන්න මේ ඇත් තියේරිය. දැන් චෙක්පතක් රේකනය කරලා බලාපොරොත්තු වෙන්න මොකක්. චෙක්පතක් රේකනය කරලාි බලාපොරොත්තු වෙන්න පුතේ චෙක්පතට අමතර ආරක්ෂාව හොඳට මතකතියාගන්න අමතර ආරක්ෂාව නං ඒ ආරක්ෂාව, මොකා දැම්මහම මොකද. එහෙමයි මතක තියාගන්න. කවුරු ඒ ආරක්ෂාව දැම්හම මොකද. රේකනයෙන් වෙන්න ආරක්ෂාව වැඩිවැෙන කනම් ඒක අනකරුම කරන්න ඕන කිය එකක් නෑපුති. කාට වනත් රේකනය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ධාපු රේකනයක් අයින්කරනව නම්. ධාපු රේකනයක් අයිං කරනවා ගැනකද. ආරක්ෂාව අඩුවෙන වැඩක්. ඒ අඩුවෙන වැඩේ කරන්න බයතියන්නේ කාට විතරද. ගිනුම අයිතිකාරයට අනකරුට විතරයි මේ. ඒකනේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් හැබැ අයින් කරන්න පුුවන් අනකරුට විතර එහම් මේ තිෙන්නේ චෙක් පත රකණය අනකරු විසින්ම සිදු කළේතු නෑ රේකන ඕන කෙනකුට කරන්න පුුවන් හැ අයින් කරන්න පුුවන් අනකරුට විතර එහම් උත්තරම කදපුතේ ප්‍රකාශය අසත්‍යයි අපින් ඊළඟ ප්‍රශ්යට විසිතුන්ගෙන ප්‍රශ් හරි වැතකත් මේ බල හොඳ මුදලක ලක්ෂණ හතරක් නම් කරන්න ම මේ ප්‍රශේ දාන්න විශේෂේතුවක් තියෙන දැ මේ ප්‍රශ්නයට උත්තරේ හරිම ලේසි දැලු බැල්මට හරිම ලේසි. හැබැයි මතකතියාගන්න පුතේ මේකේ ලක්ෂණ ඔයාට පන්තියේති දහයක් විතර උගන්න ලැති හොඳ මුදලක ලක්ෂණ මතකතියාගන්න ඔයා ලක්ෂණ නමයක්ම ලිව්වත් මේක එකක් තියෙනවා ඒ ලක්ෂණය නැතුව ලිවුවොත් ලහුණු හම්බුවන්න නැති මුදලක තියන වැදගත්ම ප්‍රධානම ලක්ෂණය මොකක්ද. ඒක නොලියයා නිත් නමේ ලවොත් දක්න මුදලක තියෙන වැදගත්ම ලක්ෂණය තමයිපුතේ පොද්දු පිළිගැනීම මේක නොලියා ඔයා වෙන කොච්චර ලිව්වත් ලකුණු නං හම්බෙන්න ඇුත මේක ලියල යා අනිත් තෝනෙ කල් ලියන්න එනම් මේ පලවෙෙන එක වැදගත් මේක නොලියා ඔයා වෙන මොනවලිව්ුවත් කල් පැවැත්ම තිබීම අනුකරණය දුෂ්කරවීම පහසුවෙන් රැගෙනයා හැකිවීම හඳුනාගත හැකිීම කඩාගොට අස් වට බෙදී හැකිීම මේ ඔක්කොම හරි හබයි. මේ ඔක්කොම හරියන්නේ මෙයා තිබුණොත් විතරයි. මොකද පොදුපිගැනීම නැත්තං ඒක මුදලක් නෙමෙයි කිය ල අපි කියන්නේ නමුදක්ව වන්නගේ අනිවාරෙන් පොදු පිගනිීම තියන ඒ ැනෙ මේගේ ප්‍රශ්න බලද්ධි බලන්නපුතේ අනිවාරෙන්ම හරි උත්තරේ ගන්නකොට ඒක වැදගත්කම ලියන්නවා. ආ ඒකයි මම කියන මේ ප්‍රශ්න ලියදී හරි පරිස්සං වෙන්න කියලා නැත්තං ඔයාට වෙන්න මොකක් කරන්න ගිහාමද. නිකං අමාරුවැට හරි අපිියං. රවෙ ප්‍රශ්්වෙබලන්න විසි හතරවැනි ප්‍රශ්න සේවක අර්ථසාධක මුදලට හිස්තැනක් හා හිස්තනක් දායක වේ දැ මේවගේ ප්‍රශ්නයක්ලිය අධිපතයේ මතකතියාගන්න සාමාන්‍ය විදිහට සේවක අර්ථසාධක අර මුදලට දායක වෙනකොට මේ දෙන්න ඉනි දායක වෙන්නේ එකක් සේවකයා අනිත් කෙනා තමයි සේවා යෝජකයා සේවා යෝජකයා මේෙද ලහුණු කපන්න බැරි වෙන්න ප්‍රති් අතත්්දාන්. සේවකයාගේ මූලික වැටුපෙම්පුතේ සීයට අටක් කපනවාෝජ සේවා යෝජකයාගෙන් සීයට දොලහක් කපනවා ඒක කියන්නේ අපි දමක ලක්ෂයක් වැටුප් ගන්න කෙනෙක් ඉන්නවනං එයාගේ පඩියෙන් සීයට අටක් කපනවා ඒ වගේම සීයට දොලහක් සේවා යෝජකයා දාන්නෝ එහෙමයි සේවක අර්ථසාධ කරමුදල හැදිලතිය. හරි. ප්‍රශ්ණන මහබැංකඒ මූල්්‍යා එතන වර්ගී කරනයට අනුව බලපත්‍රලාබී මුදල් සමාගම් හිස්තනක් හා හිස්තනක් තැම්පතු බාරගන්නා අනෙකුත් මූල්්‍යා එතන ලෙස වර්ග කරයි තැම්මාර වැඩි. එකක් දීලදිනමේ බලපත්‍රලාවී මුදල් සමාගම් හිස්තැනක්කා හිස්තැනක් තැම්පතු භාරගන්න අනිකුත් මුූල්්‍යයායතන මනාදපතේ ලංකාවේ ැතු ාරගන්න අනිකුත් මුල්්‍ය යතන මුල්්‍ය තන වෙහන්නේ තැම්පතු බාරගන්න අනෙකුත් මුල්්‍යා යතනා මොනාද තියන්නේ හතියෙන්නේ සමූපකාර ග්‍රාමීය බැංකුයි සකසුරුවම් හාන අයගන දින පිළිබඳ සවෝපකාරම තිෙමෙන අපි ැන සනස කියලා අන්න ඒවා. ඔන්න ඕක තමයි උත්තරේ ද මේක පශ්යක් ඇති අපි පාඩන් කරල දයන මුදල සමාගන් සෞපකාර ග්‍රාමීිය බැංකු සනස තැන්පතු බාරගන්නා අනෙකුත් මුල්්‍යා යතන. ඔන්න පත්තරය කතා කරා දැන් ඔයා බලන්න ඔයාට ඕකෙන් ප්‍රශ්න කීකට උත්තරලියන්න පුළුවන් දෙකලා දැ ඔය වගේ ඔයා ප්‍රශ්න ඕන තරන් කරන්න පේපර එකක් ගන්නවා කරනවා සහරයගෙන පේපරාටිති උත්තර බලාගන්න සමහරේපරල උත්තර පත්තරන ඔයාට උට්කින් හොයන්න පේපර කරල වෙලලා උත්තරහොයන්න එකකට අට මත හිටනවා වැඩි. අර කම මාකෙන් එක එකටකති වුණට හතර හමිකි දයනට වඩා ඔයා තනීින් හොයනවනම් වැඩේ හරි. ගේ හිද කියන්න පුතේ අපි කොයිවෙලාකත් අපේ ගේම එක අතාරන්න බෑ. අපිට මේක පරදින්න බෑන අපි දිනන්න බලාගෙන අපපු ගේම් එකක්. ඔයාමනුවෙන් ඔයාගේ අම්මතාත්ත මාර්ගේම් එකක් ගහනපුතිේ වාට පන්තිපිස් නිකං හිතන්නකෝ. එක සබ්ෙට් එකක දහත් උන්දහක් විදන් කරත් සබ්ජටතුලට නමදහක් දදාහක් කිදන් කරන. ට්‍රන්ස්පෝර්් එකවාඩ යන්නෙන් කන්න බොන් අඳන්න පලදින්න මාසකට ලොකූවිදමක් කරනවා. හැබැයි රිසල්ටනකොට ප්‍රතිඵාලේ අඩුවෙලා තිබොත් අප ාධනපපුත්තේ තිමං ඒහිද කියන්නේ. මේ මේවාෑ චාන්ක ගන්න ප න ලිින්ග ගන්න පුුවන් අදේර නිඩි ේක්ශන ලි විිග ගන්න ලුවන් ඉස ඉබාගේ ලගෙන කොට පරට පුරා සම්න්ත්‍රන මාලාාවගුත් දැම් දවසල ඕලෙවල් සම්මන්ත්‍රන මලාාව යනවාන. ඒඒ වගේම ඔට ගියවුෘද්ධ කරාවගේ ඒෙවල්ලට සම්න්ත්‍ර මාලා වන මේ ඔක්කොම වැඩි කොයිට කරන්නේ ඔයා කොහොම හරි විාගේ ගොඩදාගෙන හොඳ තැනකටෙන් එහිද. බෑ කියල දෙයක් නෑකතේ ඔයා ටාග් එකක් තියාගෙන, ඔයාගේ වැඩ ටිකරොත් යාට හොඳම තැනකට එන්න පුළුවන්. ඔයා ඔයා විශ්වාස කරලා වැඩ කරන්න පටන්ගන්න. දැන්කල් හරි අනිත් සබ්ජෙට් දෙ එකක් බැලන්සකේ කරන්න එතකොටවාට කිසි අවුලක් වෙන්න නෑ හින්දා ටාග් එකක් තියාගෙන වැඩ කරන්න. එතකොට උඹලට කවදක්වත් පරදින්න පෙන එකක් පැරදුනත් වැටනත් ඒ භාරගන්න ලැස්තන්නා ඔයා පහු දිනන්න නැකිටලා උත්සාහ කරන්න එහම වැඩකරොත් මගේවුම් හැමදාම. දිවී තවත් දවසක අපි තවත් පාඩමක්කෙක් කළ හම්බයමු. එහෙනම් අදර පාඩමිවරයි ඔගොල් හැමෝටම බුදු සරණයි.